අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. අද අපේ විශේෂ ආරාධිත අසුන හොබවනු ලබන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතුමා. ඔබතුමන්ට අයිබෝවන්. එම්තුමනි, මගේ අතේ තියෙනවා හරි පුදුමාකාර ලේඛනයක්. අංක 18.95 ඇලිරක් 19 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රයේ විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වන්නේ. 2015/27 වනදා සිදු කෙරෙන බැඳුම් කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් 2015 ජනවාරි 8 තමන්ගේ ජනාධිපති ධුරයයි දරු වෙනත් අමාත්‍ය ධුරයි අතහැරලා ගෙදර යන මුදල් අමාත්‍යවරයෙකුගේ නම යෙදෙනවා. මේක සැලසුම් සහගතව කරන ලද මඩගැසීමේ ව්‍යාපාරික ප්‍රතිඵලයක්ද? දැන් මගේ ගාවත් තියෙනවා ගැසට් පත්‍රය. ඒකේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම තියෙනවා. මේ වගේම 2014 එකක් තියෙනවා. ඒකෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කළා නෑ. දැන් මෙතුමා කියන්නේ මේක අත්සන් කළා නැහැ කියන එකනේ. නෑ, එතුමාගේ නම යෙදিলা තියෙන එක තමයි එතුමා ප්‍රශ්නේ. ඒ හැම සැරේම නම යොදලා තියෙන්නේ අත්සන නැතුව. ඔව්, 2014 එතුමා කොමරත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා. ඒත් එතුමාගේ නම තියෙනවා. ඉතින් ජනවාරි පළවෙනිදා වෙනකොටත් එතුමා තමයි මුදල් ඇමති මේ රටේ. හැම ජනවාරි පළවෙනිදාම මේ ගැසට් එක 2013 එකත් එතුමාගේ නම තියෙනවා අස්සොන් නැතුව. හරි. එතකොට 2012 තමයි එතුමා නියම ක්‍රමවේදයේ අනුගමනය කරලා තියෙන්නේ. මේ වැරදි ක්‍රමවේදය අනුගමනය කරේ එතුමාගේම කාලේ. එතුමාගේම කාලේ නිවාඩ් ගබ්‍රාල් මහත්තයා මහා බැංකුව අධිපති වෙලා ඉන්නකොට තමයි මේක පටන් අරගත්තේ. ඒ කියන්නේ අස්සන යොදන්න අස්සන නැතුව මේ ඇමතිවරයාගේ නමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම. එතකොට 2013 කරනවා 2010. මේ තේමාවේ අන්තිම එක එතුමා අස්සන් කරපු එක 2012. 2012 එතුමා කරනවා දෙසැම්බර් 28 වෙනිදා එතුමා අස්සන් කරනවා ජනවාරි 1 වෙනිදා මේකට. එතකොට මේ ඊට පස්සේ මේවා එකක් අස්සන් කළා නැහැ එතුමා ගැසට් එක. හරි. ඉතින් ඒ ක්‍රමවේදය තමයි ගෙනහිලා තියෙන්නේ. එතකොට මේක ලොකු දෙයක් නෙවෙයි. එතුමා 2014 දිත් කරපු එක, 13 දිත් කරපු එක, 15 දිත් ඒ විදිහටම එතුමා ජන එතකොට මුදල් ඇමති එතුමාගේ නමින් දෙනවා. දාලා කරන්නේ මොකද්ද? එතන ඉඳලා බැඳුම් කර සියල්ලම දෙසැම්බර් මාසෙ 31 වෙනිදා වෙනකන් කරන බැඳුම් කර ඔක්කොම ඒකට යටත්ව මේව කළා. ඒ අවුරුද්දම බැඳුම් කර ඔක්කොම මේකෙන් මේ ගැසට් එකෙන් කවර් කරනවා. ඒක තමයි හැම අවුරුද්දම කරලා තියෙන්නේ. එතකොට මේ අලුත් දෙයක් කරලා නෙවෙයි. මේක තමයි ඒ කරලා තියෙන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තමයි 2015 ආවේ. එතුමාගේ නම යෙදුවේ මොකද? ජනවාරි 1 වෙනිදා යනකොට එතුමා තමයි මුදල් ඇමති. දැන් එතුමා කලබලල එතුමාට මේ නඩු යනවා නම් නඩු යන්න තියෙන්නේ ආණ්ඩුවට නෙවෙයි මේ මහ බැංකුවට විරුද්ධව. ඒක තියෙන්නේ. එතකොට එයාට තියෙන්නේ මේකට විතරක් නෙවෙයි එතුමාගේ කාලෙත් මහ බැංකුවට කේ කරපු ඒ ක්‍රමවේදයට අල්ලලා තමයි නඩු යන්න වෙන්නේ. දැන් 2015 පෙබරවාරි 27 වෙනකොට මුදල් අමාත්‍යවරයා යවන්නේ රවි කරුණානායක මහතා. ඉතින් එතුමාට තිබ්බනේ මේ ගැසට් නිවේදනේ අවලංගු කළ නව ගැසට් පත්‍රය. ඇත්තටම මේක එතුමාගේ අමාත්‍යංශය යටතේ නෙවෙයි ඉන්නේ. දැන් මහ බැංකුවේ ඉන්නේ වෙනත් අමාත්‍යංශයක්. ඔව්, අගමැතිතුමාගේ අමාත්‍ය යටතේ. එතකොට සාමාන්‍යයෙන් මේක කරන්න තියුනේ ජනවාරි 1 වෙනිදා මේ ගැසට් එක ගැහුවට පස්සේ ඒක 8 වෙනිදායින් පස්සේ ඇති වූ වෙනස තුල ආපහු 9 වෙනිදා තවත් ගැසට් එකක් නිකුත් කරන්න තිබුණා අලුත් ඇමතිවරයාගේ මේකෙන්. ඒක කළා නෑ මහ බැංකුව. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමා අවධානය යොමු කරන්න ඇති දැන් මේ දිනවල day to day කියලා කියනවා අපි දිනපතා ගන්නවා මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි ලබා ගැනීම. දැන් ගංගානි කල්පනා දොඩංගොඩ මහත්මිය රජයේ වැඩ බලන මුද්‍රණාලාධිපතිනිය එතුමිය අද සාක්ෂි දෙන්න ඇවිල්ලා කියනවා 2016/11/18 තමන්ට ලිඛිතව උපදෙස් ලැබුණයි කියලා. 2016/11/18 ගරු ඇමතිතුමා. දැන් එදා උපදෙස් දෙනවා 2015/1 පසුගිය දිනයක් දාලා මේ ගැසට් පත්‍රය මුද්‍රණය කරන්න කියලා. නෑ, ඒක තමයි තියෙන්නේ. හැමදාම ජනවාරි 1 වෙනිදා මේ ගැසට් එක ගහලා ඊට පස්සේ ඒවැයි බඳුන් කරලා අවුරුද්ද අන්තිමට තමයි ඔබතුමා කියන්නේ මේක සිතාමතා කරපු දෙයක් නෑ නෑ. ඉතින් එතකොට ඒ එදා හිටපු එක්කෙනා එතන ප්‍රශ්නයක් ඇවිල්ලා මං හිතන්නේ මේ ක්‍රමවේදයට විරුද්ධ වෙලා තියෙනවා එදා හිටපු මහා බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන්. මට තියෙන ආරංචිය හැටියට මහා බැංකුවෙන් තියෙන ආරංචිය හැටියට එයා කියලා තියෙනවා මේක වැරදි ක්‍රමයක් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ආරම ඒකින්ද මට අස්සම් කරන්න බෑ පර්ණේවට කියලා. නැවත කුමාරස්වාමි මහත්තයා ආවට පස්සේ තමයි
මේක අර නොවැම්බර් වෙනකන් පහු වුණේ. ඒක හින්දා තමයි මොකද කුමාරස්වාමි මහත්තයාවට පස්සේ තමයි මේගොල්ලෝ ආපහු ඉදිරිපත් කරා. හරිද? ඒතකොට සමහරු කියනවා මෙතන මේක කුමාරස්වාමි මහත්මයා ලව්වා මේක කවර් අප් කරයි කියලා. ඒ මොකද දැන් මෙතන ඉන්න සියලු නිලධාරීන් එදා වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා යටතේ නිවාඩ් කබ්‍රාල් එක්ක වැඩ කරපු කට්ටිය. හරිද? ඒ නිවා ඒ කට්ටියට ඕනුණා මේක කොහොම හරි මේක කවර් කරන්න. මේක අවසානයේදී මේක අනුමත කරගන්න. ඔබතුමා කියන්නේ ආණ්ඩුව පෙරළුණත් නිලධාරීන් තාම සේවය කරන්නේ පරණස්වාමි ආණ්ඩුව වෙනත් රාජ්‍ය එකමයි. එතකොට ඒගොල්ලෝ අලුතෙන් පත් වෙලා ආපු අර මේකද මහා බැංකුව අධිපති කරන්න බෑයි කියපු එක අලුත් එක්කෙනාට බාර දුන්නා. බාර දීලා ඒගොල්ලෝ බැලුවා එයාට කියලා කරන්නේ. එතකොට එයා අස්වන් කළා. ඒකට මොකද මහා බැංකුව වාර්තාවක් නිසා මේක මොකක් හරි සිදුවෙන නිසා භාගලට එතුමා හිතන්නේ නැති මේක ඉවරයක් කරලා දාන්න ඕන කියලා එතුමා අස්වන් කළා. ඒක තමයි අර පහු වෙනකන් හිටියේ තිබුණේ. නේද? දැන් අපි දන්නේ නම් අපි අහලා තියෙන නම් සාමාන්‍ය මූල්‍ය වර්ෂයක් කියන්නේ මාස 12ක් නේද එතුමා? දැන් මෙතන අවුරුද්දයි මාස 11කට පස්සේ තමයි අස්වන් කළේ. ඒ කියන්නේ මූල්‍ය වර්ෂ දෙකකට පස්සේ ඔබතුමා කිසිසේත්ම මෙතන අඩුපාඩුවක් එහෙම නැත්නම් අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ අඩුපාඩු චේතනාන්විත නැහැ කියලා ඔබතුමා කියනවා. ඔව් ඒ කියන්නේ මාගෙලාට අලුත් මහා බැංකුව අධිපතිට කිව්වා අරගොල්ලෝ කියන්නේ නැති හිස්සල් එක්කන මේක අස්සම් කරේ නැහැ. දිගින් දිගටම හේතු කියන්නේ නැතුව. එතකොට එයා අස්සම් කළා නැත්නම් එයා මේ ක්‍රමවේදයට විරුද්ධයි කියපු හින්දා. එයා කියලා තියෙනවා මට මේ පරණේවට අස්සම් කරන්න බෑ කියලා. එතකොට මෙතුමාට කියලා කොහොම හරි අස්සම් කරගත්තා. දැන් හිටපු මුදල් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා බිලියන 1ක ණය මුදලක් සඳහා තමයි අවශ්‍යතාවය ප්‍රකාශ කරන්නේ. ඒක බිලියන 10ක් වෙන එක ඔබතුමා ඒත් නෑ ඒක රජයේ තීන්දුවක්නේ කොච්චරක් අපිට මුදල් ඕනද කියන එක. හරිද? ඒ කොච්චරක් මුදල් බැඳුම් කරගන්න මොකද ජනාධිපතිතුමා ඒ මහින්ද ඇමතුතුමා ලොකු පරස්පරයක් තියෙනවානේ. නම හිටපු ජනාධිපතිතුමාගේ ගාන අලුත් නෑ ඉතින් ඒවා ඔක්කොම හදන්න ඕනේ. මේවා මේ ආණ්ඩුවේ නෙවෙයි මේ ගැසට් පත්‍රේ ගහන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. මේක ආණ්ඩුවේ ආයතනයක් නෙවෙයිනේ. මේක ස්වාධීනව සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙන ආණ්ඩුවක්. මේක පත් කරාට පස්සේ තනිකර උන් වැඩ කරන්නේ ස්වාධීනවනේ. ඔබතුමා කියන අදාළ විශේෂ බාර අමාත්‍යවරයාට උතන වගේ කියන්නේ නැහැ කියන්නේ. මොකක්වත් බෑ. අගමැතිතුමා ඔකට මැදිහත් වෙන්න ඕනේ. බෑ. එතකොට ඔගේ යම් කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒක ශ්‍රී ලංකා මහා බැංකුවට එහෙම මේක එක්කෙනාට ඕන විදිහට කරන්න ගියොත් එහෙම මහා බැංකුවක් ගෙනියන්න බෑනේ. මහා බැංකුව තමන්ගේ ප්‍රතිපත්තියෙන් වෙනම ප්‍රකාශ කරනවා නේ. රජයේ මොනවා කිව්වත් මහා බැංකුව. දැන් මුදල් ඇමතිවරයා කැමති නෑනේ මහා බැංකුවනේ ඩොලර් එකේ අනුපාත තීන්දු කරන්නේ. ඒ ඩොලර් එකේ අනුපාත තීන්දු කරනකොට මහා මේ මුදල් ඇමතිවරයාගේ කැමතුණත් නැකමැතුණත් උන් ඒක දිගටම කරනවානේ. ඒක තමයි උන්ට තියෙන ස්වාධීනත්වය. ඒ වගේ මෙහෙ මූල්‍ය පරිපාලනය කියන එකේදී සමහර තීන්දු මහා බැංකුවකට ගත හැකි කාගේවත් බලපෑම් නැතුව ඒකට තමයි මහා බැංකුව තියෙන්නේ. අතරම මේක රෙගියුලේට් කරන්නේ. දැන් කොහොම හරි කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙනවා මුදල් අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා. ඔහු සඳහන් කරනවා මේ මහා බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ විරෝධතාවයේ නොතකා තමයි මේ මුදල ඇතුළත් කරේ කියලා. දැන් එතනත් තියෙනවනේ පරස්පරයක් ගරුවෙමි. ණය දෙපාර්තමේන්තුව තමයි මේ ගැසට් නිවේදන මේ විදිහට මේ ඒ අංශයෙන් තමයි මේක කරලා තියෙන්නේ. මට තියෙන ආරංචිය ඇතුළේ ණය දෙපාර්තමේන්තුව මේකට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ මුදල් ලේකම්වරයාට ගිහිල්ලා මේක පෙන්වුවාම තමයි එයා කියලා තියෙන්නේ මේ දවස් වෙනකොට මම ලේකම් කෙනෙක් නෙවෙයි. එතකොට මේක මේ ලේකම් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට වග කියන්න බෑ. එතකොට තමයි ඒගොල්ලෝ බැලුවේ ලේකම් කෙනෙක් නෑ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ. එතකොට ඇයි අලුත් ගැසට් එකක් නාවේ අලුත් රජේ. නමුත් අලුත් රජේ හරිනම් 9 වෙනිදා තව ගැසට් එකක් නිකුත් වෙන්න ඕනේ අලුත් මුදල් ඇමතිවරයාගේ නමින්. මේක කළා. එහෙම එකක් වෙලා නෑ. දැන් වැඩ බලන රජ මුද්‍රණාලාධිපතිනිය කියනවා මේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම දැක්කහම අර රහස් කියවීම අංශය කියලා තියෙනවා. ඒකෙන් යම්කිසි සැකයක් ඇතුළ මේකේ වැරද්දක් තියෙනව නේද කියලා. ඊට පස්සේ ඇය නිලධාරියෙක් ලව්වා දුරකථන ඇමතුමක් දීලා චෙක් කරනවා. එතකොට කියනවා නෑ ඕක දාලම ඕක නම දාලම යොදන්න කියලා. ඒ මොකද 2014 කළා තියෙනෙත් එහෙමයි. 2013 කළා තියෙනෙත් එහෙමයි. ඒ ක්‍රමවේදය ඒක වැරදි නම් ඒ වැරදි ක්‍රමවේදය ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් නව ක්‍රමවේදයකට යන්න නිවැරදි ක්‍රමවේදයකට යන්න නෑ ඉතින් නිලධාරින්නේ ඒවා වෙනස් කරන්න මේ දවස් 8න් ඔය ඔක්කොම වෙනස් කරගන්න බෑනේ. ඔය ටෙලිෆෝන් කෝල් එක දාන්න නැත්තේ දෙවෙනිදා පළවෙනිදා ගියාම ඒතකොටත් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේනේ. අපි බාරගත්තේ 8 වෙනිදානේ මේ ගැසට් එක ගහන්නේ ජන පළවෙනිදානේ මධ්‍යම රාත්‍රියේ. ඒක 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ. එලිවෙන්නනේ මේ ගහන්නේ මේ ජනවාරි පළවෙනිදානේ මේ ගැසට් එක. එතකොට මේ ගැසට් එක ගහන්න ඇත්තේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා. ඔය ප්‍රශ්නේ අහන්නත් ඇත්තේ දෙසැම්බර් 31 වෙනිදානේ.
ඒ ඇව්වාම තමයි කියන්නේ නැත්තේ ඔහොමම ගහන්න කියලා. ඒ ගහන්නේ කිව්වේ මොකද? 2014 දිත් ඒක තමයි කරලා තියෙන්නේ. 13 දිත් ඒක තමයි කරලා තියෙන්නේ. නැන්ද ඔබතුමා විශ්වාස කරනවාද විශ්‍රාම ගියාම මේ තනතුරෙන් එහෙම නැත්තම් ඒ තනතුරෙන් ඉවත් වුණාට පස්සෙත් ඔහුට මේ වගකීම පවරන එක හරියි කියලා. නෑ මේ ගැසට් එක ගහන්නේ අවුරුද්දටමනේ. මේ 2015 මේ ගැසට් එක ගැහුවාම මේ බැඳුම් කරවටයි මේකේ තියෙන්නේ මේ the sum of money to be raised shall be 13,300 million rupees. හරිද මුළු ටෝටල් එක. එතකොට මෙතන මේ ඉල්ලන්නේ from and out of the sum of rupees 1780 billion. හරිද? මෙතන තියෙන 13,000. ඔව් ඒ ගැසට් එකමයි. එතකොට 13,300 රුපියල් මිලියන 1700ක් මේක තියෙන්නේ. එතකොට මේ 13,300 වෙනකම්ම මේ ගැසට් එක වළංගුයි. වරින් වර බැඳුම් කර නිකුත් කරන්නට. ඒ අවුරුද්දට. ඔව්. එකම වැඩේ තියෙන්නේ මෙතෙන්දි රජයක් මාරු වෙලා රජයක් විතරක් නෙවෙයි ඇමතිවරයා මාරු වෙනවා. හරිද? රජයක් දීුණාත් ඇමතිවරයා. එතකොට ඇත්තටම මහ බැංකුවට තියුණා නැවත ගැසට් එකක් අලුත් ඇමතිවරයාගෙන් නිකුත් කරගන්න මේ තරම් බැඳුම් කරවලට එකඟයි කියලා. ඒක කෙරිලා නැහැ. දැන් අපි දැන් මහ බැංකුව හිටපු අධිපති බාගලට මහ බැංකුව හිතනවා ඇති ඇමතිවරු මාරු වුණාට එකම දේ තමයි සිදු වෙන්නේ බැඳුම් කරවල ඒ අනුව ඒගොල්ලෝ හිතන්නේ නැති. නැදෙන් මහ බැංකුව හිටපු අධිපතිවරයා පත්වීම සම්බන්ධයෙන් ඊවැගේ මොහුගේ දුරකාලය සම්බන්ධයෙන් ඔබතුමා ඊටමත් උච්ච ස්වරයෙන් කතා කරනවා අපි දැක්කා. ඔබතුමා ඊටමත් එදා මම මුලේ ඉඳලම කතා කරා. ඔව් දැන් හැබැයි ඔබතුමා ටිකක් නෑ මම ඒ ස්ථාවරේ මම ඉන්නේ. මම සා ඒ අනුවනේ මේ ජනාධිපතිතුමා කොමිසමක්ම දැම්මේ. දැන් ගිය ආණ්ඩු වෙලාවේදී කෝටි 33000ක එළිදරව් ක්‍රීම් කරා කෝප් එකෙන්. ඔව් බැඳුම් කර ඇතුළු ඔක්කොම. එතකොට මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? කෝටි 33000න් 733000ක් ගන්න හොයාගන්න ක්‍රියාමාර්ගයක් ගත්තද මේවා චෙක් කරන්න නැහැ. අද තියෙන්නේ කෝටි 1000යි. මේ කෝටි 1000ට අගමැතිතුමා එක පැත්තකින් නීතිපතිවරයා හරහා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා අනිත් පැත්තෙන් ජනාධිපති කොමිසමක් දාලා මාස 3කින් රිපෝට් එක ඉල්ලලා තියෙනවා. මහා බැංකුව මෙයාගේ මේ බැඳුම් කරේට සම්බන්ධ සියලුම බැංකු ගිණුම් අත්හිටුවලා තියෙනවා. මීට වඩා මොකද්ද කරන්න පුළුවන්? නෑ ගහන්නේ නෑනේ. නෑ අපි දකින්නේ කිසිම අත්අඩංගුවට ගැනීමක් එහෙම වෙනවා. අත්අඩංගුවට ගන්න බෑ. සාමාන්‍ය වාහනයක් කොහොමද අත්අඩංගුවට ගන්න? නෑ වාහනයක් දෙකක් අවවාද කරලා. දැන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තානේ. අත්අඩංගුවට ගත්තානේ. නෑනේ. අපිට නෑ අත්අඩංගුවට අරන් අධික මේ රක්ෂිත බන්ධනාගාරේ හිටියට පස්සේ මේ report එකක් දාන්න එපා. මේකේ B report එකක්වත් තියෙනවා. අද මේ උසාවියට නිකන් අත්අඩංගුවට ගන්න පුළුවන් ඒ මිනිසුන්. B report එකක් ගහන්න නම් මේක ඉස්සලා අවබෝධයක් තියෙන්න එපා. මේකේ හරි වැරද්ද මොකද්ද කියන එක. මේක මේ ඉඩම් ගන්න දිනුවක් වගේ මොකක්වත් නෙවෙයි. මේක මූල්‍යමය ප්‍රශ්නයක්. මේකේ හරි වැරදි කවුද කියලා කතා කරන්න මේ හඳුන්නේ නැති මහත්තයර බෑ. ඔඩිටර් ජෙනරල්ට පුළුවන්. මටත් බෑ. හොඳේ මේක ඒ තරම් ආර්ථික විශේෂඥයෝ තමයි මේ ගැන මේ ඇත්තටම අර්ථකථනය කරන්නට වෙලා තියෙන්නේ. නෑ උනාට අමතුමාද විඝනකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙනනේ හඳුන්නේ නැති සභාපතිවරයා ප්‍රමුඛ ඒ කෝප් කමිටුව එක හැදුවේ. ඒක තමයි මම කිව්වේ. ඒකෙදි මේ හඳුන්නේ නැතිට බෑ මේ බඳුන් කරේ ගැන විශ්ලේෂණය කරන්න. හරිද? එතකොට කවුද ඔඩිටර් ජෙනරල්ට පුළුවන්. දැන් ඔඩිටර් ජෙනරල්ගේ එකක් කියනවා ජාත්‍යන්තර ප්‍රමිතියර නැහැ කියලා. ඔව් ඒ එක්සත් ජාතික පක්ෂය. එතකොට මට වැඩක් නැහැ ජාත්‍යන්තර. එහෙම කතා කරන්න බෑ. එහෙමනම් මගේ කිව්වොත් මම මගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රමිතියර නැහැ කිව්වොත් මට කියන්න බෑ මේ ලංකාවේ ප්‍රමිතියර තියුණාම ඇති ජාත්‍යන්තර ප්‍රමිතියර තියෙන්න ඕනේ නැහැ කියලා. කවුද ජාත්‍යන්තර ප්‍රමිතියර නැහැ කියන්නේ මෙතතුමා? ඒක එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව. මේ ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙන මේ රිපෝට් එක අදලා තියෙන ජාත්‍යන්තර ක්‍රමවේදයට නැහැ කියලා. නමුත් ඒකම අපිට කියන්න ඕනේ නැහැ. නමුත් එහෙම කිව්වහම ඔඩිටර් ජෙනරල් කෙනෙක්ට කියන්න බෑ ඒක ජාත්‍යන්තර ක්‍රමවේද ඕනේ නැහැ. ඒවා ලංකාවට දුන්නා. ඒවා දේශපාලන ප්‍රකාශ. ඒවා වෘත්තීමය ප්‍රකාශ නෙවෙයිනේ. හරිද? ඒක දේශපාලනයට හරි ෂෝක්. ඕක කිව්වහම මේ නොදන්න මිනිහට හරි ෂෝක්. මෙයා දේශප්‍රේමියෙකුත් වෙනවා ලංකාවේ. එහෙම නෙවෙයිනේ. හැම එක අපි මොනවද මේ යහපාලනය කියන්නේ? ඒක ජාත්‍යන්තර ප්‍රමිතියට ගේන්නනේ අපි මේ ජාපාලනය ගේන්න හදන්නේ. එහෙම නැතුව මේ අනිත් ඒවා නෙවෙයි. ස්වාධීන කොමිෂන් සභා කියන්නේ මොකද්ද? මේ ලංකාවේ හැදුනේ එකද නැහනේ. එතකොට විධායක බලතල අඩු කරන්නේ කියන එක මේ ලංකාවෙම තියෙන එකද නැහනේ. ඒක ජාත්‍යන්තර. ඒකනේ ජාත්‍යන්තරෙන් මේ අපිව පිළිගරගන්නේ. එතකොට අපේ මූල්‍යමය කටයුතු මූල්‍යමය විමර්ශන සියල්ල ජාත්‍යන්තර තලයකට සිදු වුණොත් තමයි ලෝකයේ අපේ ආර්ථික තත්ත්වය ගැන මේ ඒ කරන විමර්ශන සහ ආර්ථික තීන්දුව ඔක්කොම ගණන් ගන්න. අපේ අයවැය ලේඛනයක් හදනකොට මෝඩ තාලෙට හැදුවට හදා ගන්න පුළුවන්. ලෝකෙ බිලි ගන්න නැහනේ. එතකොට ලෝකේ ඒවා ආධාර කරන්නට ඒවට උදව් කරන්නට එන්නේ නැහනේ. අන්න ඒකනේ. දැන් මොකටද IMF එකක් තියාගෙන හැම ආණ්ඩුවම මහ බැංකුවේ ඉඳගෙන ඉන්නේ?
ඒක ජාත්‍යන්තර තලයට අනුගත වෙලා මේ රටේ මූල්‍යමය පාලනයක් ඇති කරන්නට නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් ඒ IMF එකේ ඉන්නවා, සෙන්ට්‍රල් බැංකේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලෙත් හිටියා. හරිද? අදත් ඉන්නවා. ඒ මොකටද ඒගොල්ලෝ කියන්නේ? ඔක්කොම අහන්න නෙවෙයි. ඒගොල්ලෝ තමයි මේක ජාත්‍යන්තර මට්ටමට මේක බැලන්ස් එක කරලා දෙන්නේ අපිට. ඉතුරු ටික අපි දේශපාලන තීන්දුව තියෙන සහන රෝවා මේවා ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමා කොහොමාරි මේ 1895 යලිරක් 19 කියන මේ ගැසට් නිවේදනය කූටලේඛනයක් කියලා පිළිගන්නේ? කූටලේඛනයක් නෙවෙයි, 13-14 ඔක්කොම කූටලේඛන. ඒකකවත් අත්සන්කල නැහැ. අත්සන සම්බන්ධයෙන් නිවේදනය මෙතුමා දැන් හිටපු ජනාධිපතිවරයා නඩුවක් පවරන්නට සූදානම් වෙනවා. තවරන්න අදාළ නැති. ඒ පැවරුවාම තමයි ෂෝක්. මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හෙටම නඩුව පවරන්න. එතකොටනේ මේ ඔක්කොම එළියට එන්නේ. නැත්තම් අනිත් ඒවා එළියට එයි. ඔය යට කරනවනේ. ඒක ඊට පස්සේ මාධ්‍ය වලින් ඒක යන්නේ නැහනේ. මුදම වැඩේ තියෙන්නේ නඩුව පවරන්න. එතකොට තමයි දිගින් දිගටම නඩුවේ තියෙන ඒවා වාර්තා කරන්න වෙනවනේ. එතකොට තමයි මේක හොඳටම තියෙන්නේ. එතකොට 15 එක වැරදි නම් 14 එක හරියන්නේ කොහොමද? 13 එක හරියන්නේ කොහොමද? මේ ඔක්කොම කියතහැකිනේ. නෑ දැන් අපි දකිනවා පසුගිය සතියන්තයේ පුවත්පත්වල පළ වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහබැංකුව සහ මුදල් අමාත්‍යංශය එතුමාගේ යටතට පවර ගන්න කියලා. ඔබතුමා හිතන්නේ ඒක ප්‍රගතිශීලී ඉල්ලීමක් කියලා? නෑ, මම නම් කියන්නේ ජනාධිපතිතුමාට ඕනේ නෑ ඔක්කොම පවර ගන්න. එහෙම ජනාධිපති කෙනෙක් නෙවෙයි අපි මේ බුහු කරලා තියෙන්නේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත්වරු ජනවාරි 8 වෙනිදා මේකට සම්බන්ධ වුණේ නෑනේ. මේ ජනාධිපතිවරයෙක් සර්ව බලධාරී ජනාධිපති ධූර හදන්න නෙවෙයි අපි මේ බෙල්ල දීලා එළියට ආවේ. හොඳේ, මේ සරල ජනාධිපතිවරු, අගමැතිවරු, එහෙම බලතල සම්පූර්ණ හොබවන සර්ව බලධාරී ජනාධිපතිවරයෙක්ටත් මම එකඟ නැහැ, අගමැතිවරයෙකුට එකඟුත් නැහැ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙක් සහ ප්‍රජාතන්ත්‍රවාදී අගමැතිවරයෙක් හිටියට කමක් නැහැ. ඒ නිසා ඔක්කොම අරගෙන මේ කරන්නේ මොකද? මේ වෙන මිනිස්සු නැද්ද මේ රටේ මේ ඇමතිකම් මේ ඇමති ධූර කරන්න? ඒකට ජනාධිපතිතුමා එකගත් නැහැ. ජනාධිපතිමත් එහෙම මේ ඔක්කොම පවර ගන්න කැමති කෙනෙක් නෙවෙයි. නේද? අපි දකිනවා පසුගිය ජනාධිපතිවරණයට පෙර ආතුව ඔබතුමා කියනවා මේ රාජපක්ෂ රජයේ ඉන්න හොරු හින්දා ඔබතුමාට යාණ්ඩුවෙන්ද හිරිකිතයි කියලා. දැන් මේ රජෙත් බොහෝ දෙනාට චෝදනා එල්ල වෙනවා. දැන් මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව ඊට පස්සේ වීමිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. විවිධ අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වෙනවා. චෝදනා එල්ල වෙන්න පුළුවන්. දැන් මේකේ සමහර ඒවා ගැන දැනුත් මම කතා කරන ඔබතුමාලට ඇහෙන්නේ නැද්ද? මම කැබිනට් ඇමතිවරයෙක් වෙලා අදත් කතා කරනවා. එදත් කතා කරා. එදා මේ අන්තිමට කතා කරපු මිනිහෙක් නෙවෙයි මම. ඒකනේ මහින්ද රාජපක්ෂ මහත්තයා සමහර වෙලාවට කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ මේ රාජිත මට දොස් කියන ඒවා. මට බණින ඒවා මට ප්‍රශ්නයක් නැහැ. ඔය මිනිස්සයා එදත් මට ඕක මූණට කිව්වා. හරිද? ඒක මට ප්‍රශ්නයක් නැහැ. එදත් කියපු එක ගැන. මේ අලුතෙන් කියන එවුන් ගැන තමයි මට මේ මට හුම්බිඩි තියලා මේ දැන් කතා කරන කට්ටිය ගැන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතුමා කියලා තියෙනවා. ඒ කියන්නේ මම දිගින් දිගටම මම විතරක් නෙවෙයි මම බොරු කියන්න ඕනේ නැහැ වාසුදේව නානායක්කාර වගේ කට්ටිය. දැන් එයාට සමහර වෙලාවට කියනවා මම කටවහගෙන හිටියලු. මගේ දේශපාලන කුහකත්වය නැහැ. හොඳේ, මාත් එක්ක හිටියද නැද්ද කියන එක මට වැඩකුත් නැහැ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාගේ. එයාගේ අද දේශපාලනය ගැන මගේ කිසිම කැමැත්තකුත් නැහැ. නමුත් සිදු ඇත්ත සිදු ඇත්තමයිනේ. එතකොට වාසුත් කතා කරා. උතන ඩිවුනසේකරත් කතා කරා. සමහර වෙලාවට රෙජිනෝල් කුරෙත් කතා කරා. හරිද? ඒ වගේ කණ්ඩායමක් හිටිය මේ විවේචනාත්මක කතාවල. ඒ වගේම අනිකුත් සමහර කරුණු වලට චම්පික රණවක කතා කරා. හොඳේ? මේවට විරුද්ධව චම්පිකත් කතා කරා. හොඳේ? එතකොට ඒ වගේම ඇමතිවරු කීප දෙනෙක් හිටිය කතා කරනවා. අතිමහත් බහුතරයේ හිටියේ එහෙයි කියාගෙන ඉන්න කට්ටිය. අනිත් කට්ටිය නිශ්ශබ්ද වෙලා හිටියා මේවා ගැන කතා නොකර. මොකද මේ තියෙන මේ තියෙන ਸਰව බලධාරී තත්වයේ යටතේ. ඉතින් අපි අර අපිට මේක පුරුදු වෙලා තියෙන්නේ අපි අපේ ආරම්භය වම. දැන් ඔබතුමා ආවේ කියාගෙන ආපු හම්බ වෙන්නේ නැහැ. කියාගෙන ආපු ලයිස්තුවෙන් එක කෙනෙක් හිතාමතා මග ඇරුණත් නැත්නම් මග ඇරුණත් දන්න. දැන් විමල් වීරවංශ මහත්මයා තාර්ථික ඝාතකයෝ ගැන කතා කරා. ඒ ඉතින් ඒ හන්දි ගානේනේ. කැබිනට් එකේ ඇවිල්ලා කතා කරන්න එපයි. හන්දි ගානේ ඕනෙක් කෙනෙකුට කතා කරද හැකියි. ඒකනේ මේ රටේ තියෙන මේ පාදර දේශපාලනය කියන්නේ. දැන් ඒකනේ චන්ද්‍රිකා කුමාරතුංග කිව්වේ. ආ මේ JVP එකේ කට්ටිය ඇවිල්ලා මහතුරු ඇවිල්ලා හික්මියෝ වගේ මගේ කැබිනට් එකේ ඉන්නවා. එළියට ගිහිලා තමයි මගේ මූණ බිබික්කම කේ කියලා පේන්නේ යාගොලන්ට. එදා ආචාර්ය එන්නම් පෙරලා කොලින්නාර්ද සීලලා පීටර් කේනමන්ලා ඇතුලේ කතා කරේ මතක තියාගන්න. හන්දි ගානේ කතා කරේ නැහැ. අපි වුණත් අපි කතා කරපු බොහෝ දේවල් අපි එළියට කතා කරේ නැහැ. අපි මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරා එළියේදී කරමින් ඇතුලේ අපි අරගලය කරා. අපි ඒක ඉගෙන ගත්තේ එන්නම් ලගේ. මේ JVP කාරෙන් ගෙන්නේ නෙවෙයි.
එතන අපේ තියෙන වෙනස ඒගොල්ලන්ගේ අපේ තියෙන වෙනස. අපි දුරකථන අංකය සඳහන් නොකරම සුපුරුදු දුරකථන අංකයෙන් චමිත් මහත්මයා මෝදර සිට කතා කරනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් මහත්මයා. හෙලෝ. ඔව් කියන්න ඔබේ ප්‍රශ්නය අහන්න. මගේ ප්‍රශ්නය මේකයි. මේ මහබැංකු සිද්ධිය කිය මේ හැමදාම අර උදේට හවසට පිරිත් දානත් වගේ හැමදාම මේ මාධ්‍යෙන් මේ යහපාලන ආණ්ඩුවට ගහනවා. එතකොට මේක එක්ක අදාළ බණ්ඩාරියෝ මේකට විසඳුමක් දෙන්න ඕන. හරිද? මේ ප්‍රශ්නේ ඉවරයක් ගන්න එක්කෝ මේක වංචාවක් වුණා නම් මෙච්චර කල් ඇද 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 මොකද්ද මේ කරන්නේ? මිනිස්සුන් ආණ්ඩුව විහිළුවකට ලක් වෙනවා. මේ ආණ්ඩුව රජයේ අපහසුතාවයට පත් වෙනවා. නිකන් ඉන්න මුදල් ලැබෙත්තුමාව ගාවනෝ, නිකන් ඉන්න අගමැතිතුමාව ගාවනෝ. හරි සාධාරණ සර්වසාධාරණ පරීක්ෂණයක් කරන්න. එක්කෝ මේ මුදල් අය කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. හැමදාම උදේ හවස පිරිත් දානවා වගේ මේක හැමදාම මේ ආණ්ඩුවට ගහනවා. ඔබතුමා මොකද කියන්නේ? මං හිතන්නේ ඔබතුමාගේ පාක්ෂිකයෙන් ඇත්තටම මම දන්නේ කවුද කියලා. ඇත්තටම මේ මහත්තයා කියන එකත් ඇත්ත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අපි ගමට ගියාම මේවා ප්‍රශ්න නෙවෙයි. දැන් ඒ මහත්තයාට තියෙන ප්‍රශ්න ඇහුවොත් ඔය ප්‍රශ්න නෙවෙයි බැඳුම් කරේ නෙවෙයි. ඒක නිසා මේක ඇත්තටම කතා කරන දෙයක් නෙවෙයි. මේ බැඳුම් කරේ කියන එක මේ චෝදනාවලට මේව කළා අපි ක්‍රියාමාර්ග ගත්තා. එතකොට මේ බැඳුම් කරේ කියන එක ඇත්තටම මේ ආර්ථික විශේෂඥයින් සහ ගණකාධිකරණයේ දන්න ලොකු විශේෂිත පුද්ගලයින්ගේ මේ විෂයක්. මේකතර වෛද්‍ය ශාස්ත්‍රයේ බැරෑරුම් ශල්‍යකර්ම ගැන කතා කරන්න සාමාන්‍ය මිනිස්සු හිතනවා මේක මෙහෙම තමයි කරන්නේ කියලා. නමුත් එහෙම නෙවෙයි කරන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් මේක. එතකොට දැන් මේක බාර දීලා තියෙනවා එක පැත්තකින් නීතිපතිතුමාට ඒ නීතිමය කරුණු ඉදිරිපත් කරන්න. අනිත් පැත්තෙන් බාර දීලා තියෙනවා මාස 3කින් මේ කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා මේක විසඳලා දෙන්න. ඔබතුමා නීතිපතිතුමාට බාර දුන්නා කියන්නේ අගමැතිවරයා යොමු කරපු එකද කතානායකවරයා යොමු කරපු එකද? කතානායකවරයාට ඉල්ලීම කරේ අග්‍රාමාත්‍යතුමා. හොඳයි අග්‍රාමාත්‍යතුමා කිව්වා මේක සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේකට. එතකොට නීතිපතිතුමා දැනගන්න ඕනේ මොකද්ද ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය කොයි විදිහටද ගන්න. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා බාර දුන්නා වෙනම කොමිෂන් සභාවකට ඒකටත් කිව්වා මේක විභාග කරන්න. එතකොට තුන්වෙනි එක ශ්‍රී ලංකා මහ බැංකුව එයාගේ ගෙනුමුත් අයින් කළා දිනවා. ඒ විදියට විතර නේ රජය ඔව්ව ඉවත් කළා තියෙනවා. ඒ තේන තරින්. හරි හෝ වැරදි හෝ ඔව්ව ඉවත් කරා අලුත් මහ බැංකුව අධිපතිවරයෙක්ව පත් කරලා දුණා. ඉතින් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් ඇත්තටම මේකේ තියෙන්නේ අපිට කතා කර කර ඉන්න එක නෙවෙයි. අන්න ඒවා එන එක. එතෙන්දී ඇත්තටම ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රමවේද අරවා මේවා ඔක්කොමත් සාමාන්‍ය විමර්ශනය කර ඒක අතගැහීමක් නෙවෙයි. අතගැහීමක් විදියට ගල්ලා දේශපාලන අතපෙවීමක් වශයෙන් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රමවේද ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රමවේදවලට අනුගත වෙන විදිහකට ඒවත් වෙනස් කරන්නට සිද්ධ වෙනවා. මේ රටේ හොඳ මූල්‍ය පරිපාලනයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ චමත් මහත්මයා අහපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත් කොටසක් තිබ්බා එමෙතුමා. දැන් මේක මුදල් අය කරගන්නේ කොහොමද? මං හිතන්නේ අර ඔබතුමා කියනවා වගේ මුදල් අය කරගන්න පුළුවන් කොමිෂන් සභාව දැන් තීන්දුව කරොත් මේකේ සම්පූර්ණ වැරද්දක් ඇයි කියලා. ඒක ඊට පස්සේ පුළුවන් මුදල් අය කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය වගුත්තරකාර පාර්ශවයන් තනි කරම. ඒක තීන්දුවත් අරගෙන යන්න ඕනේ මෙතෙන්ට. හොඳයි. අපි දකිනවා පහුගිය දවස්වල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අර දිල්රුක්ෂි ඩයිස් වික්‍රමසිංහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්න කාලේ අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ නැහැයි කියලා එම කොමිෂන් සභාවට අපහාසයක් වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරනවා. ඔබතුමාටත් එන්න කියනවා යන්නේ නැහැ වුණාට ඔබතුමාට අපි දැක්කේ නැහැ. මොකද ඒකේ වෙනස? එයා කිසිම ලිපියකින් දැන්නුවේ නැහැ මට එන්න බැරි මොකද කියලා. එයා ගණන් ගත්තේ නැහැ. මං හැම එකටම උත්තර දුන්නා. ඔබතුමා කියන්නේ මට මේ අල්ලස් කොමිසමට යන්නේ කියලාද මේ ශල්‍යකර්මයේ පැත්තක තියලා? මට මාර්තු පළවෙනිදා එන්නයි කිව්වා මං දෙසැම්බර් මං පෙබරවාරි 29 වෙනිදා මගේ මේ වේක. ඒවා ඉවර කරලා ඇවිල්ලා මට ඊට පස්සේ කිව්වා වෛද්‍ය හේතුණුඩ මේ මානසික මේ ස්ට්‍රෙස් එක තියෙන කිසිම දෙයක් කරන්න එපා. ඒත් මම සාමාන්‍ය මගේ අමාත්‍යංශ වැඩ පටන් අරගත්තා. දේශපාලන වැඩ කටයුතු ඉතාමත් අවමෙන් මං කරා. කිසිම තැන කැළඹිලි සාගත්තැන් වලට යන්නේ නැතුව කළා. ඒ මාස 3ක් විතර යනකොට මට කිව්වා මාස 6ක් ඉන්න කියලා. නමුත් මාස 3න් මං ගිහිල්ලා සියලු ඒවට මං උත්තර දුන්නා. මම දැන් අපි ඒක අහන දෙයක් නැහැ. ඔකටද ඔබතුමාලා මාධ්‍ය වේදින්නේ. දුරකථන ඇමතුම් තියෙන එතෙන්ට කොමිසමට ගිහිල්ලා
ඒ දුරකැමතර ඇමතුමට ආවා නම් ඒක සම්පූර්ණ වාර්තා වෙනවා. නෑ මගෙන් අහන්න ඕනේ. නෑ දුරකතන ඇමතුමක් නෑ තුනත් ඇමතුතුමා. දැන් අපි දකිනවා නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයන්ත සමරවීර මේ වගේ දීර්ඝ ලයිස්තුවක් කියන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂීය අය. ඔය අල්ලස් කුෂමට ආණ්ඩුපක්ෂයේ කට්ටිය. නෑ එනම යනවා දැක්කා. නෑ ආණ්ඩුපක්ෂ නෙමෙයි අපි ඔබතුමා යනවා දැක්කේ නෑනේ. ඉතින් මොකටද දකින්නේ? දකින්න ඕනද ඔබතුමාලා? නෑ නෑ දැන් දැන් මේක ඔබතුමාලා කියවන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂීය අය මට පෙන්න පෙන්න යන්න ඕනේ නෑනේ. නෑ දැන් ඔතනදි සැකයක් එනවා අර රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ ඔබතුමා පිටිපස්සේ දොරෙන් වගේ ගිහිල්ලා පිටිපස්සේ කොහෙද දොරක් තියෙන්නේ මම දන්නේ නෑ. එයා යන්නේ නැති පිටිපස්සේ දොරෙන්. මං කොහෙවත් ගිහිල්ලා නෑ පිටිපස්සේ දොරකින්. දැන් ඔබතුමා අපි යන හැමතැනකම ගිහිල්ලා තියෙන ඉස්සරහා පැත්තේ දොරෙන්. ඇත්තටම ඇයි ඒකට මාධ්‍ය ආවරණයක් හම්බුනේ නැත්තේ? ඒක මම දන්නේ කොහමද? ඒක මාධ්‍ය ආයතන වලින් අහන්නේ බෑ. හොඳයි කොමාරි දැන් ඔය අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඒගොල්ලෝ මට අල්ලස් කොමිෂන් දැම්මේ මොකද ඒගොල්ලන්ගේ අල්ලස් ගැන කතා කිරීම තුලනේ. ඒගොල්ලන්ට දාගන්න දෙවුනානේ කලින්. මට දාලා නැහැනේ මගේ ගෑනේ අල්ලස් කොම ගත්තයි කියලා. මට දාලා නැහැනේ මෙතර කෝටි 45 වල් හම්බු කරේ කොහොමද කියලා පෙන්වන්නේ කියලා ඒවා දාලා නැහැනේ. එක එක චෝදනා. ඒ චෝදනා වලට මට ඒ කාලෙත් උත්තර දීලා තිබුණා. දැනුත් ගිහිල්ලා උත්තර දීලා ડોකියුමන්ට් පෙන්නවා. ඒ මිනිස්සුම කිව්වා ආපෝ මේ මේවට මොනවද මේ මේ දාලා තියෙන මේවා කියලා. නමුත් ඕනම මිනිහ ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් පොලිසියට ගිහිල්ලා සාක්ෂියක් සටහන් කරගන්න ඕනේ. ඒක තමයි රටේ නීතිය. එතකොට හරි එකක් යනවා වැරදි එකක් යනවා තෙන්ට. දැන් ඔබ මොරවල් වහලා නැහැනේ කොහෙවත් කාටවත්. ඕන මිනිහෙකුට ගිහිල්ලා පෙසමක් ගහතෑගි. ඔව් ඔබතුමා ඔය කියන චෝදනාව මොකද්ද කියලා අපි බලමු. දුරකථන සංවාදයක් තියෙනවා. හෙලෝ. හෙලෝ මචං. මම මේ කතරන්න බේලොක් කර ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැදලා උහිලා දෙන්න කියනවා නේ. ඒව මට වැඩක් නැහැ. නෑ නෑ මොකද තියෙන්නේ? නෑ නෑ ඌ අර දැන් ගාලා තියෙන ඌ ගාවටත් මම මිලිය ඩොක්ටර් විජේදාස රාජක්ෂ මම මිලියන 300ක් දුන්න අවන්ගාඩ් එකේ කා. මගේ ගාවටත් තව සල්ලිලා මං ඌ එලෙව්වයි කියලා. කවුද කියලා තියෙන්නේ? අර පත්තරේ දිනේ මං හෙඩ්ලයින් දාලා රාජි. එතකොට දැන් මේ මම මේ ආන්නේ ඔබ මගෙන් ගත්ත මිලියන පාට උඩ දුන්නා ඔබ සාක්කුවේ දාගත්තා. ඒත් මට පස්සේ ඔබ දාත්ත රැප්පියක් සුදු බඹුට උඩ දුන්නා. මේ ඒක දාලා තියෙන මිනිස්සු. ඔබට දැන් මං ඉවරද මේ පැකටින් එක. මේ ගාවට එතන මං කියන්න කියන අඩෝ උඹට දීපු මිලියන පාරකට මං කවදක්වත් එකේ පරවඩ කරන්න ගියේ නෑ. ඔබ කියාලුවානේ. ඔව්. දැන් මට මෙහෙම කියන්න. ඔබ මුට දුන්නද නැද්ද කියන්න. නැත්තම් මට පස්සෙකුත් නෑ. නැතුවම දුන්නා. එතකොට ගාවට ගිහිල්ලා කතා කරලා මාපන් මට ඉල්ලුවේ මම ඇවිල්ලා උට කුවද කිසි වෙලාවක උඹත් එක්ක මිනිස්සුම් වෙලා අනේ සර් මම වැරද්දක් කළා තියෙනවා බේරගන්න කිව්වද නෑ කිව්වද නෑ මට කියන්න උඹට මං කිව්වද උඹ මගේ යාළුවා මම මේ කොයිලාවක්වත් උඹේ මිනිස්සුම් වෙලා මං කිව්වද අනේ සර් මම වැරද්දක් කළා තියෙනවා බේරගන්න කියලා කිව්වද මං උඹට උඹ මාව එක්කන් ගියා ඔබතුමා ওই සංවාදය කලින් අහන්නද සමහරවිට ඔබ කියනවානේ යාම කියනනේ අප මිනිහර පහ ගෙල්ලා දුන්නා කියලා ගෙනිර දුන්නයි කියලා නෑ එයා සාක්කුවේ දාගත්තද කියලා එහෙම නැහැයි කියනවා. ඔය ඉතියා කිව්වේ උඹ ආපහු මං ගිහිල්ලා දුන්නයි කියලා. නෑ ඔබතුමා කියන්නේ කවුද ඔය වෛද්‍ය සයුර? ඔව් එයා ඊට පස්සේ කියන්නේ. ඇයි මම දුන්නේ කියලා. එයා ගෙනල්ලා මේක මට කිව්වා මේක දෙන්නක මං කිව්වා පලාත ගෙන්න එපා කියලා. ආ ඔබතුමාට ඒ කියන්නේ අර්පණය ආව ඔබතුමා ප්‍රතිග්‍රහණය කරේ නෑ. මම මොකටද ප්‍රතිග්‍රහණය කරන්න මේ වගේ මිනිසුන්ගෙන් සල්ලි මට මොකටද මට ඕන තරම් දුන්නා යාපාලනේ කට්ටිය ජනවාරි 8 වෙනිදා ඉඳලා අපිට දුන්නා අපිට ඕනේ නැහැ මහින්ද රාජපක්ෂගේ මේ අපි පාර ගහන මිනිසුන්ගෙන් සල්ලි ගන්න ඕනේ නැහැ අපි මොකටද ඒගොල්ලොත් එක ගන්න දෙන්නවා මට ඇවිල්ලා කිව්වා මාසෙකට බිලියන 20ක් දෙන්නම් ඒ කියලා මං හිනා වෙලා නිකන් හිටියා ගෙදර තාම මිනිහෙකුට මේව කරන්න හොඳ නැහැනේ අපි කාටවත් එහෙම කරන්නේ නැහැ මම කැමති වුණෙත් නෑ අම්බ කරන්න ඔය සවිරු තමයි ගෙනල්ලා මම දන්නෙත් නෑ කවුද ආවේ කියලා පොඩි එකෙක් ඉන්නවා කියලා මිනිස්සුත් හිටියා සෙනඟ පිළිලා මේව කරේ ඉතින් එතකොට අද ඔය මිනිස්සයා ඉතින් මට විතර නෙවෙයි කී දෙනෙකුට දැන් ඔය කියලා තියෙනවා දෙකේ කේවා කියලා ඔක්කොම දැන් මේව කළා කීයක් නඩුද ඔය මිනිහට විරුද්ධව දැන් ඒ වගේ අද ඔක්කොම මේව කළා සම්පූර්ණයෙන්ම ඉතින් යා ඇති වෙනකන් ඒගොල්ලන්ට වියදම් කරා මම කොහොමවත් කවදාකවත් දේශපාලනේ එදා අවශ්‍ය වෙලාවට නොහිටපු කිසිම මිනිහෙක්ගේ මං ආධාරය ඉල්ලන්නේ නැහැ මතක තියාගන්න ජනවාරි 8 වෙනිදා අපිට හිටපු කට්ටිය ඕන එක්කෙනෙකුට මං උදව් කරනවා ඕනම ව්‍යාපාරිකට මං උදව් කරනවා හරිද ජනවාරි 8 වෙනිදාන් පස්සේ එන ව්‍යාපාරිකයෝ අපිට ඒක අවශ්‍ය නැහැ ඉතින් දැන් ඕනේ නැහනේ නේද ඔබතුමාට ඉතමත් දරුණු චෝදනාවක් කරනමනේ ඔබතුමාගේ කීර්ති නාමයට හානි කරනවා ඒවට මම කොච්චර උත්තර දීලා තියෙනවද ඔබතුමා අහලා නැද්ද මේක නෑ ඔබතුමා ඒයි නඩුවක් පයිබුවේ නැත්තේ අපහාස නඩුවක් පවරන්න පුළුවන් එහෙම නැත්නම් අපහාස නඩුව මං ෆයිල් කරනවා අපේ මෝඩගමට ක්‍රිමිනල් ඩිෆමේෂන් අයින් කරේ නැති හින්දා එහෙම නැත්තම් මේ මාධ්‍ය ආයතන වලටත් මම දානවා නෑ ඔබතුමාට සිවිල් නඩුවක් පවරන්න පුළුවන් මම සිවිල් නඩුව පවරනවා නම් දැන් තමුන්නාසිරත් එක්ක පවරන්නේ මතක තියාගන්න මේක විකාශනය කිරීමටත් එක්කනේ දාන්න ඕනේ නෑ ඕක නෑ එයා එයා ගෙදර ඉඳලා කියලා නෑනේ තමුන්නාසේ ප්‍රදර්ශනය කිරීමටත් එක්ක තමයි දාන්නේ නඩුව ඔව්
තේරෙනවද දාන්නේ නෑ නෑ ඔබ දාලා වැඩක් නෑ මොකද ක්‍රිමිනල් නෑ ඔව් සාපරාධ අපහාස නීතිය ඉවත් කරගන්න ඒක ඒක නැති කරෙත් අපි තමයි ඒකට සටන් ගත්තේ 2002 ආණ්ඩුවේ මේ අගමැතිතුමත් එක්කම අපි තමයි ඕක අයින් කරේ. ඒක අයින් කරපු හින්දා තමයි අද වරත්ත විදියට මේ මාධ්‍ය පව හැසිරෙන්නේ. නෑ දැන් ඕක ඕක අන්තර්ජාල නෙවෙයි. සමහර කට්ටිය දැන් ඔය මේ මොකද්ද සමාජ වෙබ් අඩවිවල කුණුහරුප හිටන් කියන්නේ ඕකනේ. ඔය ක්‍රිමිනල් ඩිෆමේෂන් වගේ යම්කිසි නීතියක් තියෙනවා අද එංගලන්තේ නැවත ගෙනාවනේ. නෑ ඔබතුමා යෝජනා කරන සාපරාධ අපහාස නෑ ඒක මොකක් හරි කරන්න එපා මේක නැත්තම් මේක කිසිම විනයක් නෑනේ. ඕන මිනිහෙකුගේ චරිත ඝාතනය කළා නිකන් ඉන්න ඕක දෙට වෙලා. නේද දැන් අමතුතුමාට ඕක අන්තර්ජාලයේ තියෙන වොයිස් කට් එකක් ඕක. දැන් ඔබතුමාට දැන් ඒකපාර්ශ්වික වෙනේක හුවමාරු වෙන්නේ. දැන් ඔබතුමාට අද ඒකට උත්තරයක් දෙන්න තමයි කිව්වේ. ඔව් පිළිගන්නේ නැහැ. ඕවා ඔක්කොම ගහද්දී මම 142000 කාලෙකින් පළවෙනි ආවේ. ඕවයින් මිනිස්සු අහන්නේ නැහැ. මිනිස්සු දන්නවා මේ පුද්ගලයා කවුද කියලා. අපි අවුරුදු 40ක් මේක දේශපාලනය කරලා ආවේ. ඔව් හොඳයි. 94 ඉඳලා මම අද වෙනතුරු මේ අපරාජිතව එන්නේ නැහනේ. ඔය වගේ කොච්චර ගැහුවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලේ කොච්චර ගැහුවද හොර බේද දැම්ම අරවා ඔක්කොම මම ඉදහස් වෙලා මේව කරානේ ජයග්‍රහණය කරානේ ඔබතුමාට නඩු 11ක් තිබ්බා නේද ඕන තරම් නඩු දීුණා ඒ නඩු හැම මම දැම්ම නඩු තියුණා සුප්‍රීම උසාවි ඒකත් මම දිනුවා නේද ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද අපි ඒක දාලා ඔබතුමාට ඒකට එක්ස්ප්ලනේෂන් එක එහෙම නැත්නම් ඔබතුමාගේ නෑ ඕක දැන් කීසරයක්ද දාලා තියෙන්නේ ඕ මේ අද දාපු එකක් ඇයි මේ පරණ රෙකෝඩ් නෙමේ 2015 හොඳයි අපි දැන් ඔය අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ම පාර්ලිමේන්තුවේ මේ මිනිස්සයා මුල්ල මාධ්‍ය ආයතන වලට සල්ලි දීගෙන කොච්චර මේ ඕවා දාගත්තද හැමතැනින්ම එයාගේ සල්ලි වලින් බලට සමහර කට්ටිය මාධ්‍ය කට්ටිය ඒ සල්ලි වලින්ම පත්‍රත් ගොඩනගාගෙන ගියා හොඳයි දැන් ඔය අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ම කතා කරද්දී ඇමතිතුමා දැන් ඕකේ ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇහුවාම ලක්ෂ්මණ කිරියල්ල සභානායකතුමා සඳහන් කරනවා බිලියන 4ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවලා තියෙනවායි කියලා අවන්ගාඩ් සමාගම. දැන් මේ වගේ ලොකු මුදලක් රටට ලබා දෙන ආයතනය ඔබතුමාලා මෙහෙම උද්ඝෝෂණ කළා කෑ ගහලා විවේචනය කළා නවත්තන එක හොඳයි කියලා. ඒත් නැවැත්තුවට පස්සේ නාවික හමුදාව කීයක් හම්බ කරාද? බිලියන 4ට. කෝටි කීයක් අවුරුද්දකට මේ හම්බ කරගත්තද? එතුමම කියනවා කෝටි 20ක් මාසෙකට ලාභය මේ 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 මොකද්ද නාවික හමුදාව. ඒ නාවික හමුදාපතිවරයාත් බොහොම අවංක නිලධාරියෙක්. ඒක හින්දා එයාව ගන්න බැරි වුණා. ඒක හින්දා එයා දැන් ඒ සාකච්ඡාවේදී මමත් වාඩි වුණා ජනාධිපතිතුමත් එක්ක. එදා මේකට පස්සේ තව ඇමති කෙනෙක් කිව්වා මගේ කටට බයේ අනිත් කටිට කටට බයේ නෙවෙයි. අපි ඉදිරිපත් වල කරුණු වලට කාටවත් උත්තර දෙන්න බැරි වුණා. ඒ අනුව තමයි අපි මේගොල්ලන්ගෙන් සල්ලි ගත්තා නම් අපිට විල්ලැජ්ජ නැතුව කතා කරතයිද මේගොල්ලන්ට විරුද්ධව. මෙයාව මෙයාගේ මේව කළා අපි මේ නාවික හමුදාවට ගත්තා. අපි දැන් නාවික හමුදාව තමයි සල්ලි හම්බ කරන්නේ. ඔබතුමාගේ බිලියන 4 දැන් හම්බ කරලා තියෙන්නේ. ඔබතුමා කියන පහුගිය කාලයට වඩා නාවික හමුදාව දැන් වැඩියෙන් මුදල්. දැන් ඉතින් මගේ වහ අහන්න එපා. ඉතින් ඔබතුමාලා මාධ්‍ය වේදිනේ මන්ට රටා දන්නවනේ. නාවික හමුදාපතිවරයා ඉදිරිපත් කරන්නේ මාසෙකට කීයද අවුරුද්දකට කීයද ලාභය මේ අවන්ගාඩ් එකේ මේව එක දාපු වෙනද? දැන් මේ එක අවුරුද්දට මෙයා මේ මේ කරපු සියලු මේවා හම්බ කරලා ඉවරයිනේ. ওই බිලියන 4ට වඩා දැන් අමතුතුමා අපි දකිනවා දැන් ඔය අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ම කැබිනට් අමාත්‍යවරු ඒ වගේම රජයේ ප්‍රබල චරිත ඒ කියන්නේ ඒක හොඳයි ඒක සුභවාදී පැත්තක් දකිනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මොකද ඒක කරන්න කියලා දැම්මනේ ඔය තැන්වල හැමතැනකම. නෑ ඔය පෞද්ගලික කෝන්තරයක් නෙමෙයි අමතුතුමා උතන. නෑ මොකටේ මට කෝන්තරයක්. නෑ ඔබතුමා නෙමෙයි මං කියන්නේ විවේචනය කරන්න. නෑ නෑ මට මොකටද යත් එක කෝන්තරයක්. එයා කවුද මගේ? කෝන්තරයක් ගන්න. අපිම ඉතාමත් මෑතකදී හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න ජනාධිපතිතුමත් ඒ වගේම ආග්‍රාමාත්‍යතුමත් සහභාගි වුණා. ඉතින් ඔබතුමා මෙහිදී ප්‍රකාශයක් කළා මාධ්‍ය හමුවේ මේ දෙපළ මේ අවස්ථාවට සහභාගි වුණේ එතුමන්ලා දැනගෙන නෙවෙයි නොදැන මේ තත්ත්වය කියලා. කොයි දෙපළද? ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා. අගමැතිතුමා සහභාගී වුණා. දැන් ඔබතුමා කිව්වා මේ ආයෝජකයා සම්බන්ධයෙන් දැනුමක් නොමැතිව තමයි මේ සහභාගී වීම. ආයෝජකයා පිළිබඳව දන්නවා. ඒ ආයෝජකයාගේ පසුබිම් පිළිබඳව දන්නේ නැහැ. දෙක මලික් සමරවික්‍රම ඇමතිතුමා ඒක ප්‍රතික්ෂේප කරා. නිවේදනයක් නිකුත් කළා. කවුරු කියනකද අපි පිළිගන්නේ? මම කියන්නේ මට මම දන්න මම පැහැදිලිවම දන්න අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය ගැන දැනගෙන මම කතා කරන්නේ. හරිද අග්‍රාමාත්‍යතුමා දන්නවනේ නන්දන කිය මේ ලොකු විතාරණ කියලා උදේ ඇවිල්ලා මේක කිව්වාම මේ මලික් සමරවික්‍රම වගේම එයාට කිට්ටු ඇමතිවරයෙක් තමයි ගිහිලා ඉදිරිපත් කරේ ඒක කිව්වාම ඔහු මවිතයට පත් වුණා මෙයාද මේ 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 පුද්ගලයා කියලා එතකොට මේ අපි කතා කරපේවනේ අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා නම් ඇයි අපි ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා මේ මිනිසුන්ට බැන්නේ මේ මිනිස්සු මේ සල්ලි බැසිල්ගේ සල්ලි කියලා කිව්වේ මොකටද එනදී බැසිල් එක්කමත් ගන්නුවේ හෙට දවසේ බැසිල් රාජපක්ෂ ආවමත්
මේගොල්ලෝ කියයිනේ මේ අපිට මොකෝ කාගේ වුණත් අපි මේව කරන්න ඕන කියලා. පරණ කෝන්තර වැඩක් නැහැ කියලා. මේ ඔක්කොම කෝන්තර අමතක වෙන්නේ මේ ඇමතිකම් ගත්තට පස්සේ ආණ්ඩුව ගත්තට පස්සේනේ. නැදද ඔබතුමා ඔය ඔය ව්‍යාපාරිකයන්ට ඇතැම් ව්‍යාපාරිකයන්ට කියනවා දූෂිතයි වංචනිකයි කියලා. දැන් ඔය ඔය කියන ටයර් කර්මාන්ත ශාලාව හිමි ව්‍යාපාරිකය හැරි මොකක් හරි අධිකරණයකින් එහෙම ඔහු වරදකාරයෙක්ව හොයන්නේ කොහොමද? හරිද සුහර්තෝගේ ඒවත් තාම හොයනවනේ ෆිලිපීනේ. සුහර්තෝ දැන් මැරිලා කොච්චර කාලද? තවමත් හොයනවනේ. මේ තමුන්නාසේ හිතනවාද මේ තමුන්නාසේ මමයි වගේ මේ මුදල් ටිකක් කොහේ හරි බැංකුවක තැන්පත් කරලා මේගොල්ලෝ කරන කට්ටිය කියලා. මේවා හොයන්න ජාත්‍යන්තර පරිමාණයෙන් ගේන්න ඕනේ. ඇමරිකන් FBI එක දැම්මත් අවුරුදු 10ක් විතර. මේ පෞගේ දවස්වල සමහර ගනුදෙනු කියලා ඇහුවාම ඇමරිකානු ආර්ථික මේ ඒ වගේ ඒවා විශ්ලේෂණය කරන පුද්ගලයෙක්ගෙන් ඇහුවාම මේක හොයන්න කොච්චරක එයා කිව්වේ 10 years අවුරුදු 10ක් යයි. ඒ කියන්නේ ලංකාවේ ඔය ලංකාවේ ඔය ඔය සිදු කරලා තියෙන ගනුදෙනු සමහර ඒවා හොයන්න අවුරුදු 10ක් යයි. එහෙම තමයි ඒක තියෙන්නේ අත්‍තර. ඔය කියන්නේ අර බිලියන 18ක් සම්බන්ධයෙන් කරපු චෝදනාවද? මිලියන? බිලියන 18ක් රාජපක්ෂ පවුල සතුව තීරණය. බිලියන ඔය 18 ඒවා මම කියලා නැහනේ. මම පැහැදිලිව කියලා තියෙන්නේ මම දන්න ටික. ඒක තමයි එක සමාජිකයෙක්ගේ account එකේ තියෙනවා බිලියන 1.086ක්. හරිද? දෙවෙනි එක තියෙනවා ඒ ජනාධිපතිගේ ලේකම් කෙනෙකුයි හිටපු සභාපති කෙනෙකුයි. හොඳට නම් දන්න හොඳට සල්ලි හම්බ කරපු දෙන්න. ඒ දෙන්නගේ account එකේ තියෙනවා බිලියන 1.8ක් ඩොලර් හොඳේ රුපියල් නෙවෙයි ඩොලර් 1.8ක්. තුන්වෙනි එක නේද ලංකාවේ account ඔබතුමා නෑ නෑ ඔක්කොම පිටරට ඔක්කොම ඩුබායි. හරි අපි දන්නවා බැංකුවේ නමත්. ඒතකොට තුන්වෙනි එක තමයි ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කරපු මන්ත්‍රීවරයාගේ account එකේ තියෙනවා 500ට වැඩි මට මතක නෑ හරියටම ගාන එක මිලියන 500 ගානක් ඩොලර්. එතකොට එතනම තියෙනවා ඩොලර් බිලියන 2.8යි ඩොලර් බිලියන 3.3ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කොච්චරද? ඒතකොට ওই සංඛ්‍යාලේකන ඔච්චර පැහැදිලිව තියෙද්දීම තමයි සංඛ්‍යාලේකන පැහැදිලිව නනේ අපේ S2න් දැක්කා ඒකේ ඒකේ පින්තූරය අරගෙන ඉවල තිබුණේ account වල. පින්තූරය අරගෙන තමයි මෙහාට එව්වේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒක දිගටම හොයාගෙන යනවා. ඒ පිළිබඳව දැන් එක එක්කෙනෙක් අරගෙන තියෙනවා. ඒ කට්ටියගේ නොයෙකුත් නම් තියෙනවා මෙතන. දැන් ඒ වඩත් සමහර කට්ටිය උන් ආරක්ෂා කරගන්නටත් එක එක්කෙනාට ඒ විමර්ශන කණ්ඩායම් වලට කතා කරනවා. මේක තමයි සත්‍යය. නැ දැන් අර ආයෝජක ටයර් ආයෝජනය සම්බන්ධයෙන් කතා කරාම දැන් ඔබතුමාලම ආරාධනා කරනවා ආයෝජනය කරන්න ව්‍යාපාර කරන්න රැකියා මවන්න කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් හොරා වංචාකාරය දූෂිතය කියලා ගහනවා. ආයෝජක දැන් ලෝකේ තියෙනවා දන්නවද මේ බ්ලැක් මනි කියලා එකක්. ඔව් කළු සල්ලි. ඒවට කොයි ආණ්ඩුවද කැමති වෙන්නේ කියන්නේ? එහෙමනම් ඉතින් එහෙම සමහර රාජ්‍යයන් තියෙනවා මයික්‍රොනීසියා සෙන්ට අර මොකද්ද ඇන්ඩ්‍රුස් අයිලන්ඩ් ඒ වගේ රටවල් තියෙනවා ඒකේ ඕනම කළු සල්ලියක් එතනට ගෙනල්ලා දාලා සුදු කරගත හැකි. දැන් අපේ රටේ ජාත්‍යන්තර නීතියක් තියෙනවා කිසිම කළු සල්ලියක් සුදු කිරීමේ දැනුවත්ව ඒ ක්‍රියාදාමයට කරන්න එපා කියලා අපේ රටට. හරිද? දැන් මේ පුද්ගලයෙක් සල්ලි ගේනවා නම් මේ පුද්ගලයා සල්ලි හම්බ කරේ කොහොමද කියලා ඔහුගෙන් ඔහු සාමාන්‍ය මේවකක් අපිට ලබා දෙන්න ඕනේ. එයාගේ ප්‍රොෆයිල් කියන එක. ඒකක් අපි ඉල්ලනවා ප්‍රොෆයිල් එක මොකද්ද ඔයා ඔයා කොහමද ඔයාගේ මොනවද මේ ව්‍යාපාරික කටයුතු කොයි විදිහකට ඔයා හම්බ කරන්නේ ඒ මොකටද ඒක අහන්නේ අපිට ඕනේ ප්‍රොෆයිල් එක සල්ලි ටික අරගෙන ආවා නම් බැංකුවේ දාලා වැඩේ පටන් අරගන්න කියලා තියාගෙන ඇයි අරවා කරන්නේ අර ජාත්‍යන්තර බැඳීම අපි අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර ගිවිසුමට අනුව එතකොට මේ වැනි සැක කටයුතු පුද්ගලයින් සල්ලි හම්බ කරේ කොහමද කියන එකට අපි කැමති ඒ සල්ලි වලට නමුත් ඊට වඩා කැමති ඒ සල්ලි නිවැරදි විදියට ගෙනල්ලා මේව කරන. ඒකට තමයි මේ යහපාලන කියලා ආණ්ඩුවක් හැදුවේ අපි. මේ 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 සමහරුන්ට මතක නැති වෙලා තියෙන්නේ මේ හදපු ආණ්ඩුව මොකද්ද කියලා. මේ වෙනදා හදපු ආණ්ඩුව නෙවෙයි. මේ වෙනදා ආණ්ඩුව හදනවා වගේ වෙනදා UNP කාර්යෝ UNP ආණ්ඩුවක් හදනවා. ශ්‍රී ලංකා කාර්යෝ ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා. JVP කාර්යෝ කොහට හරි උදව් කළා හරි විරුද්ධ වෙලා තව දේශපාලනයක් කරනවා. මෙතන එහෙම නෙවෙයි. මෙතන කිසිම දේශපාලනයක් නැති මිනිස්සු මෙතන සම්බන්ධ වුණා. දේශපාලනයට ගරහපු මිනිස්සු මෙතන සම්බන්ධ වුණා. දේශපාලඥයින්ව පෙන්වන්න බැරි මිනිස්සු මෙතනට එක්ක වුණා. මේ ආණ්ඩුව හදන්නේ. ඒ ආණ්ඩුවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෑස්ති කරා. ඒක ලිව්වෙත් UNP කාර්යෝ ශ්‍රී ලංකා කාර්යෝ නෙවෙයි. මතක තියාගන්න. ඒක ලිව්වෙත් මේ කිසිම දේශපාලන පක්ෂයකට නැති බොහෝ මිනිස්සු ස්වාධීන මිනිස්සු. එතකොට ඒ කට්ටියත් එක්ක එක්ක වුණා තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. එතකොට ඒ විදිහට තමයි මේ ආණ්ඩුව යා යුත්තේ මම කියන්නේ. අපි රාජිත සේනාරත්න ගරු ඇමතිතුමා සමග අද තුන්සේහට රැඳී සිටින්නේ. දැන් මේ දවස්වල අපි දකිනවා දේශපාලන ඕපාදූප අතරතුර ඔබතුමාගේ නම කියවෙනවා ජනාධිපතිතුමා ඔබතුමාව
අගමැති කෙනෙක් විදිහට නිර්මාණය කරන්නට කටයුතු කරමින් සිටිනමයි කියලා. එහෙම එකක් නම් ජනාධිපතිතුම මට නම් අද වෙනතුරුවක්වත් කියලාත් නැහැ ඉඟි කළවත් නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වන බවට පුවත්පත්වල විශේෂයෙන්ම සත්‍යන්ත පුවත්පත්වල දක්වා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කරගත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම එකකට ජනවරමක් දීලා නැහැනේ මේ රටේ. මේ රටේ ජනවාරි 8 වෙනිදා ජනවරම දුන්නේ තනිකරම මේ ජනාධිපතිතුමා බලයට ගෙනාවේ ජාතික රජයක්. මේ ජාතික රජ පිටවන. එහෙමනම් මේ එදා ජනාධිපතිතුමා දිනපු වෙලාවේ 8 වෙනිදා 9 වෙනිදා ඒක ජයග්‍රහණය කළා 10 වෙනිදාට ওই පාර්ලිමේන්තුව විසිරුව හැරියානම් ඔය කතා ගන්න බොහොම කට්ටිය පාර්ලිමේන්තුවේ නැහැ. එහෙනම් ජනාධිපතිතුමායි මමයි ස්වාධීනව හිටියත් එක්සත් ජාතික පක්ෂ රජය බිහි වෙනවා. එක්සත් ජාතික පක්ෂ රජය ප්‍රබල රාජ්‍යයක් බිහි කළා. ඔය මේ ගමනේ යන්න තියුණා. එහෙම තියෙද්දිත් තමයි අග්‍රාමාත්‍යතුමාත් ඒ කතා කරගෙන මම 3-2ක් මට බලයක් ලැබුණත් මම පිහිටවන්නේ ජාතික රජයක් කියන උතුම් චේතනාවෙන් මේ රජය පිහිටෙව්වේ. මේ ආපු ගමනේ ආවේ මොකටද කියලා අමතක කරලා අපිට ආණ්ඩු පිහිටවන්න බෑ. එහෙම එනේන ආණ්ඩුවල වාඩි වෙන්න අපි ලෑස්තිත් නෑ. එහෙම ආණ්ඩුවල ආණ්ඩුව අපිට එහෙම පිහිටවලා මේ රටේ මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. ඔය තුට්ටු දෙකේ දේශපාලනේ මිනිසුන්ට එපා වෙලා තියෙන වෙලාවේ තමයි අපි මේක වෙනස් කරේ. ආණ්ඩුවක් වෙනස් කරන්න නෙවෙයි අපි ආවේ. මට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගන්න බැරි කිසිම දෙයක් තිබුණේ නැහැ. අදත් මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔය කවුරුවක්වත් කතා කරන්නේ නැතුව මට කතා කරනවා. මම දැන් ඔච්චර හම්බන්තොට කතාව කරා. කතා කරාට පස්සේ මට කතා කරා. මගේ නෝනට කතා කළා මට කතා කළා. ඒ අපේ පුද්ගලික ගනුදෙනුවක් නැහැ මෙතන. ඒ මිනිස්සුත් එක්ක මට තිබුණ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ එන්න. මේ තිබුණ අපිට තිබුණ මේ ප්‍රශ්න හදලා අපි අලුත් ආණ්ඩුවක් ඒක මේ මහින්ද රාජපක්ෂට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැනලා ආණ්ඩුව පිහිටවන්න නෙවෙයි. ඒ ඔහු ලව්වා මේ මුළු මහත් ක්‍රමයම වෙනස් කර ගන්නට අපිට අවශ්‍ය වුණේ. ඒක තමයි අපේ මැතිවරණ ප්‍රකාශනයේදී වුණේ. මේ මැතිවරණ ප්‍රකාශන අපි ලිව්වේ උදේ පාන්දර 5ට නැගිටලා 7 වෙනකන් අපි කමිටු රැස් කර කර අපි මේව කරේ දවස් ගානයි අපිට තිබුණේ මැතිවරණ ව්‍යාපාරයට. බොහොම දුක් විඳලා අපි මේ ආණ්ඩුව හැදුවේ. නෑ දැන් අපි දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. මම ආවේ එක්සත් ජාතික පෙරමුණේ ලයිස්තුවේ. පෙරමුණේ ලයිස්තුවේ. නෑ නමුත් අපි දකින්න ඔබතුමාගේ ආසනයේ බලමණ්ඩල නිර්මාණය වෙන්නේ යහපාලන කාන්තා බලකාය යහපාලන තරුණ බලකාය. ඔබතුමා කොතනද දැන් ඉන්නේ? එතන තමයි ඉන්නේ. යහපාලන සංසදේ අපි පිහිටව ගත්තා. කියන්නේ ඔබතුමා දැන් ලංකාව පිළිගත් දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නෙමෙයිද මේ මොහොතේ? තාම නෑ. මට ওই පක්ෂය ඔක්කොම හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට. ඒක ඔබතුමාගේ දේශපාලන අනාගතය කොහොමද සැලසුම් කරන්නේ? ඒක ඉදිරියට යනවා මිනිසුත් එක්ක කතා කරගෙන මම යනවා. හොඳයි දැන් අපි දකිනවා පහුගිය දවස්වල ඔබතුමාගේ පුතා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහත්තුමා රජය සමහර අවස්ථාවලදී විවේචනය කරනවා. දැන් මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඔබතුමා අත උස්සද්දී එතුමා අත පල්ලේ හදාගෙන ඉන්නවා. පියපුතු අතර ගැටුමක් මොකක් හරි නෑ ඉතින් එයා අද කරන්නේ මම මගේ අවුරුදු 20 ගානේදී කරපු දේශපාලනය. හරිද? මමත් ඒ වගේ තමයි එදත් ඇසුරීම 20 ගණන් වලදී වමේ ව්‍යාපාරේ ඉඳලා අපි ඇවිල්ලා විජේ කුමාරතුංගලත් එක්ක කුමාර රූපසිංහලත් එක්ක මේ රටේ හිටපු සියලුම වාමාංශික නායකයොත් එක්ක එනකොට අපිත් ඒ විදිහට තමයි හිටියේ. ඉතින් අද එයා මේව කරනකොට මට කියන්න බෑ පුතා ඒක කරන්න එපා කියලා. එයා ඇහුවොත් මගෙන් තාත්තා මොකද කරේ 20 ගණන් වලදී. ඒ වගේ තමයි එයත් ඒක මේව කරන්නේ. මොකද එයා පොඩි කාලේ ඉඳලම මගේ පුතු දෙන්නගෙන් එයා අනිත් පුතත් යම් කිසි අවබෝධයක් තියෙන නම් මෙයා පුංචි කාලේ ඉඳලම ওই තත්ති තියුණා. ඔබතුමා මතක තියාගන්න එයා 1986 විතර වෙනකොට තමයි මම පළවෙනි රැස්වීම තිබුණේ විජේ වෙනුවෙන් විජේලා මදුරාසිය ගිහිල්ලා ආවට පස්සේ. මේ ද්‍රවිඩ සංවිධානත් එක්ක කතා කරන පළවෙනි රැස්වීම මම කියලා දෙමළකොඩ ආසනේ. එතකොට මම දෙමළකොඩ එතකොට බොරැල්ල ආසනේ සංවිධායක. ශ්‍රී ලංකා මහජන පක්ෂය. මහජන පක්ෂය. ඒ වෙලාවේදී මම විජයත් එක්ක එකතු වුණේ මේ රැල්ල තියෙන වෙලාවේ නෙවෙයි. රැල්ල බහින වෙලාවේ ජාතික ප්‍රශ්නයට එතුමාගේ ස්ථාවරය දැකලා තමයි මම එකතු වුණේ විජයට. එතකොට විජය විශාල වාර ගණනාවක් ආව මාව ගන්න පක්ෂයට. ඉතින් කළා අන්තිමට මම එතකොට මම ස්වාධීනව ওই වෘත්තීය වේදීන්ගේ සංවිධාන හැම තැනකම නමුත් විජේ වෙනුවෙන් මම වැඩ කොටසක් කරා මේ මිනිස්යාට වෙනුවෙන්. එහෙම ඉන්නකොට තමයි ඒ කුඩා කාලේ ඇවිල්ලා එතකොට ඒ පෝස්ටර් එකේ ඉඳලා aran තියලා තිබුණේ චතුර. එතකොට එයාට අවුරුදු 4යි 5යි. එතුමා 1982 ද ඉපදෙන්නේ? 82. එතකොට කොච්චර හරි මගේ 88 මම මැතිවරණයට යනකොට මගේ ඒවා ඔක්කොම මේව කරලා තිබුණේ එයා. මොකද මම වෘත්ති සමිතියේ ෆයිල් කරනවා බලන් ඉඳලා එයත් ඒක කරනවා මේව කරලා. ඇත්තටම එයාගේ ෆයිල් එක තමයි තිබුණේ. එතකොට අද එයා ගාව තියෙන ඒ සියලු ලිපි ගොනු සහ සියලු ඡායාරූප බැලුවොත් මගේ ගාවවත් නැහැ. අද වෙනතුරු එතකොට දැන් ඔය එයා කියනවානේ මෙතෙන්ට ගියා ඒ හැම තැනකම එයා ගියා.
ඉරිදා ලංකාදීපය පත්තරය අරගෙන බලන්න පාදයාත්‍රාවේ අවසාන දවසේ. ඉරිදා ලංකාදීපය පත්තරේ මුල් පිටුවේ මුල් වර්ණ ඡායාරූපය මොකක්ද කියලා. කතරගම මම මගේ පුතාව කරේ තියාගෙන අවසාන ගමන මහින්ද රාජපක්ෂත් එක්ක යනවා. එයා මහින්ද රාජපක්ෂේ කරේ ගියා. මගේ විතරන්නේ එයත් උස්සගෙන ගියා පොඩි පුතාව. මේව කළා අවසාන ලැප් එක එහෙම තමයි කරේ අපි. එතකොට ඒක තමයි ඡායාරූපය. එතකොට එක සැරයක් මට මතකයි ඇහැලියගොඩ රැස්වීමේ මං ඉන්නකොටම මේගොල්ලෝ දුවගෙන ආවා. දුවගෙන මෙයා වේදිකාවට ආවම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මගේ ආවේ. එතකොට විජයත් ඉන්නවා, චන්ද්‍රිකාත් ඉන්නවා. මතන්ද්‍රික ඇහුවා, "ඇයි රාජිත මේ ළමයි ඔයා ගේන්නේ මේ දේශපාලන මේවට? මුක්ක්ක් හරි කලබලයක් කියලා මෙතන ගල්පාරක්වත් ඇදලා මේ ළමයෙකුට වැදුනොත් මුළු ජීවිත කාලයක්ම ඔයා කම්පාවට පත් වෙනව නේද?" කියලා. මං කිව්වා, "මොනවා කරන්නද? මම පුරුදු වෙලා තියෙන්නේ මාත් එක්ක යන හැම තැනකම ගෙනියන්න. එහෙම තමයි මම පවුල් ජීවිතයත් ආරක්ෂා කරගෙන පූර්ණ කාලික වගේ දේශපාලනයත් කරේ. මම ලංකාවේ කොහෙද ගියේ මේ ඔක්කොම ළමයි. මේ ළමයි කිසි දවසක ඉපදුන දවසේ ඉඳලා හ්ම් කියලා අඬලා නැහැ. හැතැක්ම 100ක් ගියත්. ඒ කාලේ පාරවල් මෙච්චර හොඳත් නැහැ. ඒ කාලේ තිබුණ වාහන මෙච්චර හොඳත් නැහැ. මේ ඔක්කොම තියෙද්දි ඒ මොකද ඒ ලබා පුහුණුව. මේවා කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු හිතනවා ඒගොල්ලන්ගේ ගෙවල් වල කාලා බීලා ඔක්කොම කරලා ඇවිල්ලා සමහරු දේශපාලනය කියන්නේ තාත්තගේ නම කියලා. එහෙම දැන් එයා මැතිවරණ ව්‍යාපාර ටික. එක පෝස්ටරයක් ගහුවද මගේ පින්තූරේ දාලා. එක්කෝ මේ රාජිත වෙනුවෙන් ඡන්ද දැන් කී දෙනෙක් කියනවා තාම මැරිලා අවුරුදු ගණන් ඉන්න තාත්තලාගේ නමුත් කියලානේ එයා වෙනුවෙන් මට ඡන්ද දෙන්නේ කියලා. මෙයා කිව්වද එයා රාජිත වෙනුවෙන් මට ඡන්ද දෙන්නේ කියලා. එයා කොහෙවත් කිව්වද මම රාජිතගේ පුතයි කියලා නෑ. මම කොහෙද ඡන්ද රැසීමක් එයාගේ කතා කරේ? මම කතා කරේ මුස්ලිම් ප්‍රදේශවල විතරයි. සිංහල ප්‍රදේශ කිසිම තැනක කතා කරන්නේ නැහැ. මුස්ලිම්වරු කියලා තියුණා තාත්තාව එක්කගෙන ආවොත් අපි ඔක්කොම ඔයාට උදව් කරනවා කියලා. ඒක නිසා මම මුස්ලිම් බෙල්ට් එක විතරක් දවස් දෙකක් කළා. මොකද මම ඡන්ද ඉල්ලනවා. මමත් අලුත් ප්‍රශ්නයක්. අලුත් පැත්තකින් මමත් ඉල්ලන්නේ. හරිද? එතකොට මේ වගේ තත්ත්වයක. එතකොට එයා 2000 ඔය දැන් ඔය සමසමාජ පක්ෂයේ කාර්යාලය ඉස්සරහා අපේ ජේ.ආර්. ජයවර්ධන තහනම් කළ මැයිදිනේ ඒ මැයිදිනේට යනකොට මගේ නෝනා මේ පෞගේ දවස්වල මතක් කරේ මෙයාව කරේ තියාගෙන එදා ගෑස් කඳුළු ගෑස් ගන්නකොට දිව්වේ සූරි කියලා හිටියා මගේ හොඳ පාක්ෂිකේ දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මහජන පක්ෂයට ආවේ මේ ආගෙන ඉන්න ඕනම එක්කෙනෙක් දන්නවා කොළඹ නගර සභාවේ සූරි කිව්වාම හොඳ එයා තමයි ටිකක් මේ හයියත්තේ තියෙන හොඳම ලංකා මේ කොළඹ ප්‍රදේශයේ බොරැල්ල ප්‍රදේශයේ සූරි කිව්වාම ඕන එක්කෙනෙක් දන්නවා මොකද හොඳ වාමාංශිකයා. එයා තමයි මෙයාව කරේ තියාගෙන කඳුළු ගෑස් ගන්නකොට දිව්වේ. ඒ විදිහට තමයි මේ ළමයි ඔක්කොම හැදුනේ. මේ ළමයි දෙන්නම හැදුනේ. ඒ කාලේ ඉඳලම තමයි ওই පොත් කියවන්න පටන් ගත්තේ. එතකොට දැන් එයා සමහරලාට දැන් ඔය විද්‍යාපායකට මම ඒ දවස්වල ගේනිනවා එයාගේ මෙඩිකල් ෆැකල්ටි එකේ වෛද්‍ය පොත්පත් ගන්න අවුරුද්ද මුලදී. ඒ අරගෙන මම මේව කළා ඒතන කට්ටියත් එක්ක බලනකොට දැන් මිනිහා මෙඩිකල් බුක්ස් ටික අර ලයිස්තුව තියෙනවානේ ඒක තෝරගත්තාට පස්සේ නැහැ ඊට පස්සේ බලනකොට එයා එහා පැත්තේ මේ දේශපාලන පොත්පත් ටික මේව කරනවා. එතකොට මට මේ බිලත් ගෙවලා ඒ බිලත් මං ගෙවනවා. ඒ දෙකම අර ගන්නවා. දෙකම කියවනවා. ඒ විතරක් නෙවෙයි ඔය ජනතා විමුක්ති පෙරමුණේ පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා එතන තියෙන ඒවත් අරගෙන එනවා මට. අරගෙන ඇවිල්ලා ඒවත් කියවනවා. මොකද එක සැරයක් අහලා දෙනවා ඔය සහෝදරයා කොහෙද කියලා. තන කියලා තියෙනවා මම විශ්වවිද්‍යාලේ කියලා. මොන විශ්ව වෛද්‍ය පිට ඉතින් වෛද්‍ය පිට නම් මෙතන ඇවිල්ලා මේව කරන්නේ. අන්තිමට අහගෙන ගියාම ඒතරේ අහලා තියෙනවා දැන් ඔයා මේ මාක්ස්වාදී පොත් ඔක්කොම අරගෙන ඇයි බණ්ඩාරනායක මැතිණියගේ චරිතාපදානය කියුවේ මලල්ගොඩ බන්දුතිලක ලියන. ඒතරේ කියලා තියෙනවා ඒකත් අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට තමයි මේවයි හොඳ නරක හරි වැරදි ඔක්කොම තේරෙන්න ඕනේ ඔක්කොම. නේද ඔබතුමා දකින්නේ මේ ටිකේ සමාජ ජාලා වෙබ් අඩවි වල. ඒ කිසිම දන්නේ නැති දැන් ඔය කට්ටිය ඔය ඒවයේ මං කීපයක් කිව්වා මට වෙලාවක් නැහැ ඔය සමාජ වෙබ් අඩවි කියවන්න. නමුත් මම කියවුවාම මට තේරුණේ ඒ කට්ටිය ගැන තමයි කාල් මාක්ස් කියනවා මේ ලුම්පන්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා. සමාජයේ ලුම්පන්ස්ලා. ඒ කියන්නේ නන්නත්තාර. හරි දැන් නිර්ධන පන්තියට විරුද්ධව පාවිච්චි කරනවා ධනපති පන්තිය මගින් නන්නත්තාර නිර්ධන පන්තිය. ඒගොල්ලෝ නිර්ධන පන්තිය. හැබැයි ඒගොල්ලෝ නන්නත්තාරයි. ඒ මොකද ඒගොල්ලෝ පික් පොකට් කාර්යෝ, පේමන්ට් කාර්යෝ, කසිප්පු කාර්යෝ, එතකොට ඔය ගංජා කාර්යෝ, ඒ ඔක්කොම ගහලා ඒගොල්ලොත් නිකන් කතා කරන පවත්වනවා. හරිද? ඒක හම සමහර වෙනවා අර කාලා බීලා ඒගොල්ලෝ අර දුක් විඳලා ආපු මිනිහා ගැන විවේචන, ලොකු විවේචන, විමර්ශන මේ විශ්ලේෂණ කරනවානේ ඇඟේ පතේ කිසිම අමාරු. එයා ගොල්ලෝ මේ සමාජයට මොනවද කරේ කියලා ඇහුවොත් මොකක්වත් නැහැ. මිනිහෙකුට රුපියල් 10ක් අඩු ගානේ මේ අහිංසක මිනිහෙකුට උදව් කරලා එහෙමත් නැහැ. ඒතර කාට හරි කාගේ හරි ජීවිතයක් අරගෙන එහෙමත් නැහැ. හැබැයි ලොකු විමර්ශන කතා කරනවා. ඒගොල්ලන්ට කියන්නේ මාක්ස් කිව්වේ නන්නත්තාර කියලා. අපේ ගමේ භාෂාවෙන් නම් කියනවා ඒක වෙනත් නමක්. හරි. ගමේ භාෂාවෙන් ඒ වගේ කියනවා. අවජාතක කියලා කියනවා.
හරිද? ඒ මොකද ඒගොල්ලොන්ගේ දැන් විශ්ලේෂණ මොකුත් නැහැ. ඒකේ පේන්නේ නැද්ද සමාජ වෙබ්ලාවේ දැන් අද කියනවනේ කුණු හරුප හිටන් කියනවනේ. අසභ්‍ය වචන ඔක්කොම ලියනවා. දැන් මේ ලංකාවේ වෙබ් එකේ විතරයි මම දැකපු කිසිම වෙබ් එකක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ඒ රටවල්වල දේශපාලකයන් ඔක්කොම විවේචනය කරනවා. හැබැයි අසභ්‍යක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ඉතින් ඒක නිසා මට මේ මේකේ දැන් මට තියෙන හැබැයි මට තියෙන සතුට මොකද්ද? මේ පුද්ගලයා මේ අවුරුදු දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් මෙච්චර කතා කරනවා නම් ඒ කියන්නේ එතන විශාල බලයක් තියෙනවනේ. පළ ඇතුරු කටළු ගල් ගහන්නේ නේ. ඉතින් මං හිතන්නේ හොඳ ආරම්භයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහොමද? දැන් තමුන්නාසල වගේ ඒ රටේ තියුණු මාධ්‍ය ඔක්කොම යට විරුද්ධව ගැහුවානේ. CNN ගැහුවා, Fox ගැහුවා, මොනවද ගැහුවේ? New York Times ගැහුවා, Herald ගැහුවා, කුඩු පට්ටම් වෙන ගැහුවානේ. ඒ නෙගටිව් මේවක තමයි එයාව ජයග්‍රහණය වයිට් හවුස් එකට ගෙනාවේ. නෑ, ඒ කියන්නේ ඔබතුමා කියන මේ චතුරසේනාරත් මහත්මයා මේ මාකටිං මොකක් හරි එකක් කරගෙන. ඔව්, ඒක හොඳයිනේ. ඒක හොඳයි මාකටිං. මොකද පබ්ලිසිටි කියන එකේ දෙකක් නෑනේ. හොඳද නරකද කියලා කොයි පැත්තේ හරි පබ්ලිසිටි. නෑ, දැන් අපි එක අවස්ථාවකදී දකින්නවා එතුමා ප්‍රකාශයක් කරනවා. අපි ඩාලි පාරත් වටලනවා, සිරිකොතත් වටලනවා කියලා. කවදාහරි දවසක මේ රජයේ පෙරලන්න එතුමා මූලිකත්වය ගත්තොත් ඔබතුමා රජය ආරක්ෂා කරන තැන ඉන්නවා? ඒ මගේ දේශපාලන තීන්දුව මම ගන්නෙ. දැන් එයා තමයි ඇත්තරම ගියාණ්ඩුට විරුද්ධව මට ඉස්සෙල්ලා තීන්දුව ගත්තේ එයා. දැන් අර එයා කියනවනේ මම රැස්වීම 6000ක් කැමතිවා කියලා. එතකොට එක මිනිහෙක් ලියලා තියෙනවා කියලා මට අද මගේ මාධ්‍ය ලේකම් කිව්වා. 6000ක් ඒ කිව්වාම එයා දවස් 6000ක් එයා හිතන ඇති එයාගේ කවුරු හරි දන්න එකෙක් කතා කරන්නේ දවසකට එක රැස්වීමක් වෙන්නේ නැති. මම කතා කරලා තියෙනවා රැස්වීම 40-50. මහින්ද සමරසිංහ මහත්තයා එකදාරයක් කිව්වා මට එයා දවසකට රැස්වීම 250 කරනවා කියලා මට කියන්නේ. රැස්වීම 250 උදේ පාන්දර පටන් පොකට් මීටින්. එතකොට මේ ඔය මිනිස්සු මොන මල පොතේ අකුරක්වත් දේශපාලනේ දන්නේ නැතුව ඔය පුටෝඩ ඉඳගෙන ඉතින් විචන අරකට ගහලා මේ වෙකේ යවනවා. ඒගොල්ලෝ හිතනවා ඉතින් ඒව වැඩ කරනවා කියලා. ඉතින් එතකොට ඒ වගේ 6000ක් කතා කරනවා කියන ලොකු දෙයක් නෙවෙයි. එයා මේ වැඩේ පටන් අරගත්තේ මටත් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. මං ඒකට එකඟුන්නේ නැහැ. සමහර වෙලාවට මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා මගෙන් අහනවා රතනහාමුදුරන්ගේ දෙවෙනි රැස්වීම ප්‍රධාන ශාලාවේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා එදා බැසිල්වත් ගෙන්න ගත්ත එයා. එදා තමයි ප්‍රකාශ කරේ මහින්දව පරද්දනවා කියලා. ඒ මේවක ඊට පස්සෙන්ද කතා කරලා ඇව්වා මගෙන් අහලා කොහමද රැස්වීම අරවද මේවද මගෙන් ඇව්වා රාජිත මේ පුතානේ ඔයාගේ පුතා මේ චතුරනේ මේ ඔක්කොම සංවිධානය කරන්න කියලා. මං එයා සංවිධානය කරන්නේ නැහැ. මාව හෙලිලා ගියා. මොකද මං කැබිනට් එමෙති. එහෙමනම් මං හොඳ නැහැනේ. එයා මං කිව්වා ජනාධිපතිතුමා එයා මේව කරන්නේ. එයා ඉවෙන්ට්ස්නේ කරන්නේ. ඉවෙන්ට් මැනේජ්මන්ට්නේ. ඒකින්ද එයා තමයි මේ ඉවෙන්නේ. නෑ එයානේ ඔක්කොම මේක වේදිකාවේ ඉඳගෙන. මං කිව්වා එහෙම කළා ඔය ඒකේ තියෙන ඔය අරවම පුටු අරවම ඈති කරාම තරක් මේව කරා. එතුමා එතකොට නිශ්ශබ්ද වුණා. එතකොට එතුමාත් නිකම් මේ කන්ෆියුස් වුණා මම මේ කියන හැටියට. ඇත්තටම එයා තමයි කරේ. ඉස්සෙල්ලාම රතනහාමුදුරංග මාව හම්බ වෙන්න ගේන්නෙත් එතුමා. මේ මගේ පුතා. මොකද මට රතනහාමුදුරුවයි මව අඳුරගන්නෙත් මගේ ගෙදෙද්දි චතුර පොඩි කාලේ. හරි පොඩි කාලේ. ඔය දැන් වාමාංශික භික්ෂුන් වහන්සේලා හිටියනේ බටබොල නන්දහාමුදුරුව. එතකොට මේ බදගිරියේ මේදානන්ද හාමුදුරුව, බද්දගම සමිත හාමුදුරුව, එතකොට අතුරුලියේ රතන හාමුදුරුව, මේ ඔක්කොම අපේ ගෙවල් වල ඇවිල්ලා අපේ ගෙදර දානේ වළඳන කට්ටිය. එක්කෙනෙක්ගේ ඔය මේ බටබොර නන්ද හාමුදුරුවන්ගේ මේව කළා සිවුර උඩ තියාගෙන කොට අපේ දෙවණියෙක් කෙනා එතන මුත්සත් කරා. හාමුදුරුව ඊට පස්සේ සිවුර අතෝදගෙන ගියේ. ඒ අපේ තියුණ සම්බන්ධය අපි. බොහොම එතකොට ඒ රතන හාමුදුරුවත් එක්ක මෙයා හිටියා. දැන් රතන හාමුදුරුවන්ගේ ඔය ඔක්කොම බාර එයාගේ තියෙනවානේ ෆන්ඩ් එක ට්‍රස්ට් එක ඒව පාව බාර දීලා තියෙන්නේ චතුරට. නමුත් මම ඔය පිවිතුරු හෙට හදන්නත් ඉස්සෙල්ලා ඉඳලා මම තනිකරම හෙලෝරුමේට විරුද්ධයි මගේ தත්වය. හරිද? මම තනිකර මේකට විරුද්ධයිනේ. මම ජාතිවාදයට විරුද්ධවනේ. මේ 80 ගණන් වල ඉඳලා බෝම්බ කාගෙන ආපු මිනිහෙක්නේ. නමුත් මගේ පුතත් ඒ ප්‍රතිපත්තියම තමයි ඉන්නේ. එයත් විජේගේ ප්‍රතිපත්තියේ ඉන්නේ. නමුත් එයා මේගොල්ලොත් එක්කත් යනවා. මොකද ජාතිකත්වය කියන එකේ අපි ලියාර ගනිමින් ඉන්නේ. හරි? එතකොට එයා තමයි රෑගෙන. ඇත්තටම මේ කතාව මේ ගිය ආණ්ඩුවට අල්ල ගන්නට බැරි වුණේ එයා මේ කාර් එකේ පිටිපස්සේ ගෙනාවු මිනිස්සු ටිකේ හින්දා. මේක සංවිධානය කරන්නේ මේ රජයට විරුද්ධව. මොකද ඔහුට පොඩි කාර් එකක් තිබුණා. ඒක එයා එලවන එයාගේ නෝනාගේ කාර් එක. පොඩි කාර් එක ඒක එයා එලවනවා. පිටිපස්සේ වීදුරු ටික ටින් කරලා තිබුණේ. ගේන එක්කෙනා පිටිපස්සේ වාඩි වෙලා ඉන්නේ.
හැමතිවරු එක එක්කෙනා ගේන කට්ටිය. මට ඕන කට්ටිය එයා ගේනවා. එතකොට පිටිපස්සේ. එතකොට NIB කට්ටිය ඔක්කොම මගේ ගේ ඉස්සරහා ඉන්න කට්ටිය දාලා මාව සැකහින්ද බලන කට්ටියට පේන්නේ නැහැ. මොකද පුතා එනවා. පැය 3-4ක් ඉඳන් රෑ එකට විතර අපව ගමන් කරනවා. එතකොට පුතක් ඇවිල්ලා පුතා යනවා යන්න. එච්චරයි හිතන්නේ. එතකොට නමුත් මේකේ පිටිපස්සේ සීට් එකේ ඉන්න එක්කෙනා ගැන ඒ රහස් පොලිසියට වර්තාවක් තිබුණේ නැහැ. ඒකින්ද තමයි මම අන්තිම දවසේ එනකොට අන්තිම දවසේ උදේ පාන්දරත් මගෙන් අහන්නේ ජනාධිපතිතුමා ආරාජිත ඔයා එහෙම යනවද මේ ආණ්ඩුවෙන් කියලා. අහන්න ඒ තත්ත්වයේ ඒ සැකයේ විතරක් තියුනේ. නොයිකුත් කොච්චර වාර්තා කරත් මොකද කොහෙවත් මාව වාර්තා වෙලා තියුන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොගෙම ගෙනාවේ එයා. ඒක දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කතා කරේ එයා ගිහිල්ලා. සෝබිත හාමුදුරන්ට ඉස්සෙල්ලාම ගිහිල්ලා අපේ තාත්තා එළියට එන්න දැන් තීන්දුව කරා කියලා අද කියලා. සෝබිත හාමුදුරුවෝ ඊට පස්සෙන්ද තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ගෙනල්ලා පන්සලට ගෙනල්ලා නාගි විහාරයට ගෙනල්ලා කතා කරේ. කතා කරලා කිව්වා විපක්ෂ නායකතුමා දැන් කවුරු නැති වුණත් රාජිත ඇමතුමා තීන්දුව කළා ඉවරයි එළියට බහින. එයා තනියෙන් බහිනවා. තනියෙන් හරි එයා බහිනවා. ඒ නිසා ඔයාගේ පක්ෂ එකමුතු කරගන්න සමගි කරගන්න. නෑ තුමා කියනවට පැය 7යි විනාඩි ගණනක් කතා කරා. දැන් ඒ වගේ ඒවා තමයි ඔය සමාජ ජාල වෙබ් අඩවි වල හුඟක් වෙලාවට මේ මිනිසුන්ට ඕවා හිතන්නවත් බෑ. ඔය ලියන කාලේට එහෙම එකක් හිතන්නවත් බෑ දේශපාලනේ. දේශපාලනය කියන්නේ මහා ගැඹුරු මේව එකක් මේක. මේ ආණ්ඩුවක් පෙරලනවා කියන්නේ ලේසි නෑ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ පෙරලනවා කියන්නේ දැන් මැතිනිගේ ආණ්ඩුව පෙරලනවා වගේ නෙවෙයි. ඊට වඩා මහා බාරදුර කාර්යයක්. මේ මනුස්සයා මේ රටේ ත්‍රස්තවාදය විනාශ කළා. මේ රට ඒ වෙලාවේ රටේ ත්‍රස්තවාදයෙන් බේරගත්ත මනුස්සයා. ඊට පස්සේ ආපු මේ යුගයේ කරපු වැරදි ගෞරවය දෙනවා නේද? පැහැදිලිවම පැහැදිලිවම අපිත් එකට හිටියානේ. හරි. ඒකේ අපිත් පංගුකාරයෝ. මොකද ඒක කොහොමද ඇහැ කියන්නේ? අපි ඔක්කොම ඉන්නවා. අපි ඒකත් පස්සේ මොහුව ගේන්න හැදුවේ මැන්ඩෙලාව කරන්න මම. දෙවනි මැන්ඩෙලා මේ මහින්ද රාජපක්ෂ මාත් එක්ක ගියා නම් ඒ ගමන. එයා තෝරගත්තා එයාගේ මේ පවුල කට්ටියත් එක්ක කතා කරලා රොබෝට් මුගාවේ වෙන්නේ. මම මොනවා කරන්නේ? ඔබතුමා එක අවස්ථාවකදී කියනවා එතුමාට නොබෙල් ත්‍යාගය. මම ගෙනල්ලා ඇප්ලිකේෂන් එකක් දුන්නා. ඒ ඇප්ලිකේෂන් එක කොහෙන්ද හම්බෙන්නේ එමෙතුමා? ඇමරිකාවෙන්. ඒ සංවිධාන වලට කතා කරලා මගේ මිත්‍රයොත් එතන කතා කරලා. අන්තිමට ඒගොල්ලන් කන්වින්ස් කරගත්තම මම මේ මුළු යුද වයයම ත්‍රස්තවාදය පරාද කිරීම මිසක් දෙමළ ජනතාවට එරෙහිව කරපු ප්‍රහාරයක් නෙවෙයි. දෙමළ ජනතාවගේ සියලු අයිතීන් අපි ලබා දෙනවා කියලා. එතන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මාත් එක්ක කතා කරනකොට එදා හිටියේ. ඒව වෙනස් වුණා එතුමා. එතුමා මගෙන් කිව්වා මාස 6කින් රාජිත අපි මේ නොබෙල් එකට යමු. ඒ මාසය යනකොට එතුමා වෙනස් කළා ඉවරයි. ඔබ වර්තමාන ජනාධිපතිතුමාට ඔය ඉල්ලුම් පත්‍රය අරගෙන ආවේ නැද්ද? එතුමා සාමයේ වෙනුවෙන් බොහෝ සේ කැප වෙන නිසා එතුමාට පුළුවන්. එතුමා කොහොමත් දැන් ලෝක නායකින් එතුමාව පිළිගන්නේ නෙල්සන් මැන්ඩෙලාට පස්සේ මේ ලෝකයේ දැනට බිහි වෙලා තියෙන දෙවනි ප්‍රජාතන්ත්‍රවාදී නායකය විදිහට. අර ඔබතුමා කියන වගේ ඇන්ටි කරප්ෂන් කියන්නේ දූෂණයට එරෙහිව අද එතුමා අද අපේ ජනාධිපතිතුමාට එච්චර අමාරු නෑ එතෙන්ට යන්න. ඒකට මම අමුතුවෙන් ඇප්ලිකේෂන් ගේන්න ඕනේ නෑ. මුළු ලෝකෙම අද පිළිගන්නවනේ. දැන් පේනවනේ G7 සමුළුව. කියන්නේ ලෝක නායකයෝ 7 දෙනාගේ සමුළුවනේ. G7 සමුළුවට කවදද ලංකාවට ආරාධනා කරේ? මේ ලෝක සිටියේ මේක මොකද අබෑටයක් විතරනේ සයිස් එක. එතකොට මෙවැනි කුඩා දූපතක නායකයෙකුට එන්නේ කියන්නේ මොකද ලෝක නායකයෝ නැද්ද තව? එතකොට එතෙන්ට එන්නේ කියලා. ඒ 7 දෙනාම තමන්ගේ ආසන වලින් නැගිටලාවිලා මේ ජනාධිපතිවරයාත් එක්ක කතා කරනවානේ. දැන් ඔකට චෝදනා දෙකක් තියෙනවා නේද? මොකද චෝදනා? දැන් එකක් කියනවා ඔතන නිරීක්ෂණ මට්ටමින් විතරයි එතුමාට එන්නේ කිව්වේ කියලා. නෑ නිරීක්ෂණ මට්ටම නෙවතු. G7 කියන්නේ ඒගොල්ලන්ගේ සමුළුවනේ. නෑ ඒක මේ ඔන ඉතා ඔ නිරීක්ෂණ මට්ටමින් එන්නේ කියලා තියෙන ඉතමත් දුගී දුප්පත් රටවල් වලට කියලා එක චෝදනාව. ඊට පස්සේ නිකන් රූකඩයක් විදිහට රට මෙහෙ මේ රට විදේශ රටවල රූකඩයක් බවට පත් කරන අයට අවස්ථාව ලබා දෙනවා කියලා තවත් චෝදනාවක් තිබ්බා. ඔ ඉතින් රූකඩයක් කියන්නේ දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි දේශප්‍රේමියා විදිහට ඉති. මුළු ලෝකෙම ගල. එහෙම නැති රොබර්ට් මුගාබෙත් මහා ලොකු දේශප්‍රේමියා නෙල්සන් මැන්ඩෙලා රූකඩයක්. නෙල්සන් මැන්ඩෙලාව ගරුට ගරු කරෙත් ඔය ඔක්කොම ලෝක නායකයෝ. එතනින් තමයි නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර ප්‍රතිරූපය ආවේ. එතකොට එයත් රූකඩයක්නේ. මේගොල්ලෝ කියන විදිහට මැන්ඩෙලාලා රූකඩ මුගාබෙලා මාරුකු දේශප්‍රේමී. ඒකනේ ඔය කියන මිනිස්සු තමයි ඔය මිනිස්සුන් විනාශ කරේ. මහින්ද රාජපක්ෂ විනාශ කරේ. එයාට අද තනියෙන් ඉන්නවනම් තැනක තනියෙන් ඉන්නවනම් මතක් වෙයි මම කියපු දේවල්. ඒවා කියපු ඒවා එයාගේ හදවත දන්නවා. ඒවා ඒ ගමන ගියා නම් අද ඔය එක ප්‍රශ්නයක්වත් නැහැ කියලා. අද එයාට ජනාධිපතිකම් තියුණත් නැතත් මුළු ලෝකයක් එයාට ගරු කරනවා එවනම්. එතකොට ජනාධිපතිකම් ඕනේ නැහැ. මැන්ඩෙලා තමයි එක සැරේ ජනාධිපති වුණේ. ඊට පස්සේ එයාට හම්බුනේ මුළු ලෝක නායකයෙක් වෙන්න. දකුණු අප්‍රිකානු නායකයා නෙවෙයි ලෝක නායකයෙක් වුණේ එයා.
එයාගේ මළගමට ආව ලෝකේ ඉන්න සියලුම ශ්‍රේෂ්ඨ නායකයෝ ඇවිල්ලා මළගමට අර ගමට ආවා දකුණු අප්‍රිකාවේ. අන්න එතන තමයි මහින්ද රාජපක්ෂෝ ගෙනියන්නේ අපි තැත් කරේ. එතුමාට කොහේ හිටියත් මතක තියාගන්න. එතුමාට ඒක එතුමා තනියෙන් ඉන්න වෙලාවට මතක වෙනවා ඇති. දැන් අද එතුමාව කරේ මොකද? මුගාබේට තත්වයට ගෙනිච්චා. මුගාබේ කියන්නේ කවුද? මොන තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්ද එදා? ඒ සිම්බාබ්වේ සටන එදා රොබර්ට් මුගාබේ, මැෂෙල්, එතකොට නෙල්සන් මැන්ඩෙලා, එතකොට ඇංගලාවේ නායකය, මේ හතර දෙනෙක් මේ මුළු අප්‍රිකාව නිදහස් කරගන්නට තුවක්කු කරගහගෙන, මහින්ද රාජපක්ෂටත් වඩා තුවක්කු කරගහගෙන ගරිල්ලා ව්‍යාපාරේ දුක් විඳගෙන කන්න නැතුව නිදාගන්නේ නැතුව මේ සටන් කළා ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙක් විමුක්තිකාමියෙක් තමයි මේ රොබර්ට් මුගාබේ කියන්නේ. මම තරුණ කාලේ ANC එක මම මාසෙකට සැරයක් මං පොත අරගෙන කියවනකොට අපි ඒවැයින් තමයි අපේ පපුව රත් වෙලා මේ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්නට ඕනයි කියලා ගිනගත් එක නායකෙක් තමයි රොබර්ට් මුගාබේ. මැන්ඩෙලා වගේම. හරිද? මැන්ඩෙලා හිටියේ හිරේ. රොබර්ට් මුගාබේ හිටියේ සටන් පෙරමුණේ. එතකොට ඒකේ MPL එකේ නායකයය දා. හරිද? ඒ වගේ මේ ලිබරේෂන් නායකයෙක් අද බලන්නකො තත්ත්වපත් වුණ වැඩි. ඒක තමයි මේ දේශපාලනේ තියෙන මේ වෙක. අද අපේ රටේ හිටපු කීර්තිමත් නායකයෝ දුක් විඳලා මැලේරියා වසංගතේ වෙලාවේදී පළාතට යන්න බෑ කියපු දොස්තරලා ඉන්න රටේ NM ලා පරිපූටික අරගෙන ක්විනින් බෝතලේ අරගෙන ගියා. හරිද? එහෙම තමයි මම මේ ව්‍යාපාරය හැදුනේ. ඒ වගේ කැප කරමු කට්ටිය. අන්තිමට බැලන්ස් එක ආණ්ඩුවයි ව්‍යාපාරයයි පන්තියයි අතර බැලන්ස් එක කරගන්නට බැරුව අන්තිමට බැනුම් අහපු ඇති කොහමද? නමුත් අපි ඒව අමතක කරන්න අරක ඒගොල්ලන් කැපවීම. ඒ කැපවීම කරපු ඒ වමේ නායකයෝ තරම් කවුරුවක්වත් අද වෙනතුරුත් ඔය වාමාංශික ව්‍යාපාරේ කැපවීම කළා නැහැ. මතක තියාගන්න. අපි විරාමයකට යන්නට පෙර අතෝ පොඩි ඕපදූපයක් අහන්නම්. 2015 ජනවාරි 8 වෙනිදාට පස්සේ ඔබතුමායි මහින්ද රාජපක්ෂ මහතායි එක මේ සිඳලා කෑම එහෙම කාලා තියෙනවද? අපොයෝ කොච්චර කාලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි දැන් ওই චතුර එයාට විරුද්ධව කතා කරාට පස්සේ එතුමා හිටියේ එයා එනකන් ආපු හැටි දැන් එතන මට තාම මතකයි. මහින්ද රාජපක්ෂ මහත්තයා, මම, මගේ නෝනා සුජාතා, ඒ සැරේ චතුර මගේ ආපු හැටි ඇවි කෝ චතුර කියලා. ඊට පස්සේ කිව්වා තවම පරක්කු වෙලා එයි කියලා. ආපු හැටි මේව කළා. එතකොට එයා කියන්නේ තමුසි ගිහිල්ලා බෙලියත් දීලා ලොකු ෂෝ දාලා ඇවිල්ලා තියෙනවා. අපේ ගමට ගිහිල්ලා ලොකු ෂෝ දාලා මිනිස්සුන් කතා ගත්තා. ආවම කිව්වා නෑ ඉතින් තමුසෙන් තියුණානේ අපේ ගෙදර ඇවිල්ලා, ඔයාට තියුණානේ අපේ ගෙදර ඇවිල්ලා කෑම ටිකක් කාලා යන්න. ඒතර කිව්වා මම ආව සර්, මම කාල්ටන් එකේ බැහැලා මම ඇතුළට ගියාම ආරක්ෂකයෝ කිව්වා සර් මේ මහ මැදමුලනේ කියලා. ඉතින් ඒකින්ද මම ආපහු ආනේ නැගලා ගියා කිව්වා. ඒක තමයි අපේ පවුල් දෙකේ තියෙන සම්බන්ධය. අපි දෙගොල්ලෝ එකට, ඔය ළමයිනුයි අපේ ළමයිනුයි ඒගොල්ලෝයි අපි එකට මේ විනෝද චාරිකා පවා ගියේ. ඉතින් පොඩි කාලේ ඉඳලා මේ දන්න කට්ටිය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තමාලාට වාහනේ යනකොට උකුලෙත් ගියා මේගොල්ලෝ. ඉතින් නමුත් ඒ දේශපාලනේ මොනවද වුණත් පුද්ගලිකත්වය වෙනමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කොච්චර දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පෞගේ දාර්ශනවත් කියලා දෙනවා. මට මොනවා හරි කතා කරන්න කොයි වෙලාවේ හරි මොනවා හරි උදව්වක් ඉල්ලුවත් කරන්නේ රාජිතේ කියලා. අපි ඒව කරනවා. එයාට මොකද එයා මගේ නායකයෙක් එක්තරා කාල පරිච්ඡේදයකදී. ඒක අපි අමතක කරන්නෙත් නැහැ. ඉතින් අනිත් එක මේ එතුමා ගැන මම තියෙන විශ්ලේෂණය තමයි එතුමාව වැරදි මාර්ගයට ඉතුරු කට්ටිය ගෙනිච්ච. මොකද එතුමා කවදාකවත් පවුලේ කට්ටියත් එක්ක දේශපාලනය කරපු එක නෙවෙයි අපිත් එක්ක. පවුලේ කට්ටිය බනිද්දි අපිට බැන්නයි කාලේ. ඔව් අරගෙන රස්තිය අදු ගන්නවා කියලා. එහෙම කියද්දී එතුමා ඒ දේශපාලනේ අපිව කවදාකවත් එහෙම අත්හරින්නේ නැතුව ගරා. ඉතින් අන්තිම කාලෙදී එතුමා 2000 ජයග්‍රහණයෙන් පස්සේ ඒ පවුලේ කට්ටිය ඔක්කොම එක්ක වුණා වට වුණා. එතුමාව ගෙනිච්ච යම් ගමනක්. ඉතින් ඒක තමයි මේ අවසානයේ උනේ. අපි ඉවත් වුණා. එයාගේ මම විතරක් නෙවෙයි, එයාගේ දේශපාලනේ හිටපු සියලු සගයෙන් 80 ගණන් වල හිටපු ප්‍රගතිශීලී අදහස් දරපු වාමාංශික අදහස් දරපු සියලු කට්ටිය ඉවත් වෙලා ජනවාරි 8 වෙනිදා ඒ සටනට සහභාගී වුණා. කවදා හරි දවසක යලිත් පරණ දේශපාලන සගයත් එක්ක එකම කඳවුරේ ඉන්න වෙයි කියලා ඔබතුමා හිතන්නේ නෑ? මං හිතන්නේ නෑ. මේ යන ගමන අපි මේක වෙනස් කරන්නේ නෑ. අපි මේක ඇතුලේ අරගෙන කරමින් මේ රට හදන්නකම් අපි යනවා. මොකද එතුමා තවමත් ඉන්නේ ජාතිවාදයත් එක්ක, ඉතාමත්ම තිරස්චීන ජාතිවාදයත් එක්ක. ඒකත් එක්ක මට අපිට කොහොමත් හිටින්න බෑ. ඒ නිසා ඒ ප්‍රතිපත්තිත් එක්ක බෑ. මේ ජනාධිපතිතුමා බොහොම සාධාරණ විදිහට හොඳ ජන සමාජයක් බිහි කරන්න එයාගෙම අවශ්‍යතාවය එයාටත් තියෙනවා. අනිත් එක එතුමා අමතක කරන්නේ නැහැ එයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මොනවා කරලා කරත් එතුමා ආරම්භ කරපු අවස්ථාව අමතක කරන්නේ නැහැ. එතුමායි මමයි තනි වෙලා කතා කරන හැම මොහොතකම ඒක ඒවා මේ
ඒවා මතක් කරමින් ඒ තිබුණ භයානක තත්ත්වයන් මතක් කරමින් තමයි එතුමා කතා කරන්නේ. දැන් ගරු ඇමතිතුමනේ සයිටම් අර්බුදයේ සම්බන්ධයෙන් ඔබතුමා මෙතන ඉන්නේ හින්දා අනිවාර්යෙන් මේක අහන්න ඕනේ. සයිටම් අර්බුදයේ සම්බන්ධයෙන් සයිටම් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යාවක් විසින් අභියාචනා අධිකරණයට ලබා දීපු තීන්දුව ලබා දීපු පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් වෙලා තිනවා. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඔබතුමාට චෝදනා කරනවා, ඔබතුමා වෛද්‍ය සභාවේ නිර්දේශ අත්සන් තබලා ගරු අධිකරණයට ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා අභියාචනා අධිකරණයට නිවැරදි තීන්දුවක් ලබා දෙන්නට හැකියාව ලැබුණේ නැහැ කියලා. ඔබතුමා ඒ චෝදනාව පිළිගන්නේ? ඒකට ඒ චෝදනාව මම පිළිගන්නේ නැහැ. මොකද එහෙම චෝදනාවක් නැහැ මේකේ. මේකේ තියෙනවා ඒකට හේතුත් කියලා. ඇයි මම කරේ නැත්තේ කියන එක. එතකොට එහෙමනම් මේ ඔබතුමාව මේක කියන්නේ මොකද්ද? මේ තීන්දුව. තීන්දුව. එතකොට මේ තීන්දුව එහෙමනම් කියනවානේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ 2011 ඉඳලා ඇයි මේකට විරුද්ධුනේ නැත්තේ කියලාත් අහනවා. ඇයි දැන් විරුද්ධ වෙන්නේ මේකට කියලා. හරිද? එතකොට දෙවෙනි එකට අහනවා. ඇයි KDU එකට මම අහනවා KDU එකට විරුද්ධුනේ නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදන් කොතලාවල ආරක්ෂක මේ බලන්න ඒක ගැන මේ නඩු තීන්දුවේ ඉතා වැදගත් ප්‍රකාශ තියෙන්නේ. මේ විශේෂයෙන්ම මේක ගැන මේ වෙකේ 27 වෙනි පිටේ පැහැදිලිව තියෙනවා මේ වාතාව ගැන. මම මේක සිංහලෙන්ම මම වෙලාව නැති හින්දා කියන්නම්. මේක කියන්නේ මොකද්ද මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට ඒකේ පැහැදිලිවම කියනවා මේකේ මෙන්න මේ කැල්ම however the investigating team in their conclusion had surprisingly recommended that the SLMB does not recognize graduates who have completed the study program. දැන් මුලින් කියනවා මේක කොහොමද පිළිගැනීමට තියෙන අඩුපාඩු මොනවද කියලා හොඳට කතා කරනවා. ධනාත්මකව කතා කරලා අවසානයේදී ඒ වார்த்தාව කියනවා මේක පිළිගන්න එපා කියලා. එතකොට මෙයා අහනවා when considering the observations made by the investigators as referred to above it is clear that the above observation does not match with the final recommendation made by them. එන අරවා පිළිගන්නවන්න මේකත් පිළිගන්න ජීඑම් එක. එතකොට මේකේ කියන්නේ මොකද්ද මේ ඉන්වෙස්ටිගේෂන් එකේ තියෙන කරුණු උඩ නෙවෙයි අන්තිමට මේ තීන්දුව දෙන්නේ වාර්තාව. හරි? තීන්දුව වෙනස්. ඒ මොකද හේතුව? මේ 10 දෙනාගෙන් 9 දෙනෙක් තමයි යන්නේ මේක බලන්න විමර්ශනය කරන්න. කීල් සති ගාණක් විමර්ශනය කරලා ඒගොල්ලෝ report එකක් හදනවා. හදලා ඒගොල්ලන්ගේ recommendation තියෙනවා. ඒකේ recommendation 3යි තියෙන්නේ. ඒ රෙකමෙන්ඩේෂන් තුනවල තියෙන එකක් තමයි පබ්ලික් හෙල්ත් කියන එක. මහජන සෞඛ්‍ය කියන එක උගන්වන්න බෑ පුද්ගලික අංශයට, ඒක රජයට. එතකොට අනිත් එක ජුඩිෂල් මෙඩිසින්. ඒ කියන්නේ මේ ෆොරෙන්සික් මෙඩිසින්. එතකොට ඒක අධිකරණ වෛද්‍ය විද්‍යාව. ඒකත් බෑ. එතකොට මානසික වෛද්‍ය විද්‍යාව. මේ තුන උගන්වන්න. එතකොට මේකම තියෙනවා මගේ ගාව 2011 දී කාලොපොන්සේක මහත්මයාම සීමා මාසික පුහුණු සම්බන්ධයෙන් උද ගැටලුවක් ඇති වෙනවා. නෑ. මේකේ තියෙන්නේ 3යි. එතකොට ඒක තමයි. ඒ තුන්වෙනි එක තමයි සායනික සීමාවාසිකනේ සායනික පුහුණුව මදි. ඔය තුනනේ තියෙන්නේ. එතකොට පබ්ලික් හෙල්ත් එක දැන් ඉවරයි. මොකද ආවට පස්සේ මට නඩු දැම්මනේ. සයිටම් එක මට විරුද්ධව නඩුවක් ගොනු කරා. ගියා ආණ්ඩුවේ ගියා ඇමතිතුමාගේ කාලයේදී පිළිගත්ත දේ ඉටු නොකරා මම ඒ නිසා උසාවියට අපහාසයක් වුණා කියලා. මම බැලුවා මොකද ඒ වෙලාවේ ලියුමක් දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. අපි මේවා ඉටු කරන්නම් උසාවියෙන් පරිබාහිරව අපි මේකට මේ ප්‍රශ්නේ විසඳනවා ඒකින්ද අපිට කල් දෙන්න කියලා. නමුත් විසඳුවේ නැහැ. ඒතර මමත් ආවා. ඒක කරන්න බැරුණේ එතුමා ආවා ඊට පස්සේ ඡන්ද ආවා මේ වෙලාව මමත් ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර ගියා මමත් බැලුවේ නැහැ. මේක ආවා. ඒ සැරේ මම බැලුවාම ඇත්තරම මේ කියලා තියෙන ලියුමේ තියෙන දේ අපි ඉටු කළා නැහැ. සෞඛ්‍ය මාතය මම වහම තීන්දුව අරගෙන දැන් ඩිෆර්මේෂන් මම දන්නවා SBI අමතුමාට වෙච්ච දේ මොකද්ද මේකෙදි. ඔය කියන්නේ පරණ රජයේ තිබ්බ සෞඛ්‍ය මාත්‍යංශය. සෞඛ්‍ය මාත්‍යංශය. ඉතින් පරණ රජයේ සෞඛ්‍ය ඇමතිතුමා ජනාධිපතිතුමාව. ජනාධිපතිතුමාගේ කාලේ ජනාධිපතිතුමා ලියවනක් දුන්නා. එදා හිටපු ජනාධිපතිතුමා මේකට කෙලින්ම හිටියා. එතුමා තමයි ඔක්කොම බැංකු ගණන් කරලා මේව කරේ. මේ කාලපොන්සේක මහත්තයා උතන දැම්මෙත් මේක කරවගන්නේ කියලා ඒ කාලේ. ඉතින් ඒ හිටපු ජනාධිපතිතුමා සමනිකර මේක හිටියා. ඒක තමයි එදා රජයේ ප්‍රතිපත්තිය. ඒ අනුව එතුමා කිව්වා මේ ටික අපි එලියෙන් කරලා එතකන් අපිට කල් දෙන්න අපි out of court තීන්දුවකට අපි මේ ක්‍රමයකට එන්නම් කියලා. නමුත් ඒක සිදු වුණ නැහනේ. ඒගොල්ලෝ ඒකින්ද උසාවියට අපහාස කිරීමට දැම්මා. දැම්මා මට එතකොට බල කෙරෙන ඕනේ දැන්. ඒ උසාවියට පොරොන්දු වෙලා කළා නැහැ. මම වහම කඩු වෙලා දුන්නා. මේ පබ්ලික් හෙල්ත් වලට මොයිච් එක. එතකොට අවිස්සාවෙල දුන්නා ෆොරෙන්සික් මෙඩිසින් දැන් සයිකියාට්‍රි වලට. ඒ දෙක. දීලා මේ ප්‍රශ්නේ විසඳුවා. එතකොට 3-2 ඉවරයි. දැන් ඉතුරු එක තියෙන්නේ මොකද්ද? ඉතුරු එක තියෙන්නේ සායනික පුහුණුව මදි. ඒක ඉතා වැදගත් වෛද්‍ය විද්‍යාව. සායනික පුහුණුව කියන එක. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ ලෙඩුව. එතකොට සායනික පුහුණුව මදි කිව්වහම මම මොකද කරේ?
එතකොට ඒක තමයි ගැත ප්‍රශ්නේ. ඒ සායනික පුහුණුව මදී කියන්නේ ඉස්පිරිතාලේ පහසුකම් නැති කියලා නෙවෙයි. ඒ රෝහල ජයවර්ධනපුර රෝහලටත් වඩා ඇඳන් 1000 ගානක් තියෙන රෝහලක්. ඒ වනා රෝගීන් නැහැ නේද තුමා? රෝගීන් 200යි ඉන්නේ. ඒ රෝගීන් මදී කියලා තමයි මේ තීන්දුව දුන්නේ. මේක මදී, ඒකින්ද ඒකද. එතකොට එතෙන්දී තමයි රජයක් මැදිහත් වෙන්නේ. එකෝ රජයේ වෙන රෝහලක් දෙන්න ඕන රජයේ. එහෙම නැත්නම් රජය මේ රෝහල අරගෙන හරි ඒ රෝහල පුරවලා දෙන්න ඕනේ. ඒකනේ කරන්න ඕනේ. එතකොට ඔතන තමයි දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් මම අහනවා ඕක තියෙනකොට නමුත් KDU එක කොහොමද කරේ? KDU එකේ යා කියනවා taking into consideration the facts presented and the tour of the facilities available at the KDU, the visiting team considered that the KDU would be able to produce competent military doctors. දැන් ඒකත් කියනවා KDU එක ගිහිල්ලා බලලා, ඒ කියන්නේ කොතලාවල ආරක්ෂක පීඨයේ හදපු එක හදලා බලලා මේක ඉතාමත්ම හොඳයි කියලා. ඒගොල්ලෝ කියන when going through the report consists of only 2 pages. මේ වார்த்தාව පිටු දෙකයි. දැන් සයිටම් එකේ වார்த்தාව පොතක්. හරි, විමර්ශනය පිළ. පිටු දෙකක වார்த்தාවක් තියුණේ KDU එකට. පිටු දෙකක වார்த்தාවක් දීලා කිව්වා to where this court observed that the said investigating team to read the above conclusion they have considered the facilities of KDU in only 2 paragraphs of their report. ඒ වார்த்தාවේ පරිච්ඡේද දෙකයි KDU එක ගැන තියෙන්නේ. And come to a conclusion that the facilities provided for trading were found to be very high standard. ඒ පරිච්ඡේද දෙකෙන් කියනවා මේකේ පුහුණුව ඉතාමත්ම ඉහළ තත්ත්වයේ තියෙනවා. Even prior to the construction of the 700-bed teaching hospital which was due to be completed in the year 2015. That 2015 තමයි රෝහල හදලා ඉවර කරන්න උනේ. රෝහලේ බිත්ති කණ්ඩියක්වත් නැතුව තමයි රෝහලක් නැතුව පිළිගන්නවා KDU එක හොඳයි කියලා. රෝහල තියලා 200 මදි කියලා මේක නැහැ කියනවා. ඊට පස්සේ ඔය සංසන්දනේ ගැටලුවක් තියෙනවනේ මේ තියෙන සංසන්දනේ කරන්නේ මම නෙවෙයි. මේ තියෙන්නේ මේ අභියාචන අධිකරණයේ තියෙනවා. When considering the 2 reports referred to above, it appears that one report has been made after inspecting Saitam and the other after inspecting KDU, but 2 different standards have been used when preparing those report. දෙකට ස්ටෑන්ඩඩ්ස් දෙකයි. KDU එක තීන්දුව කරන්නේ එක ස්ටෑන්ඩඩ් එකකින්, Saitam එකට එක ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරනවා. මෙන්න මෙතන තමයි වැරද්ද. එතකොට එදා KDU එක බැලුවේ මොකද? ඒකේ තියුණ බලපෑම KDU එක රාජ්‍ය මේ කළමනාකරණයේ රාජ්‍ය කළමනාකරණය වුණාට පුද්ගලික අධ්‍යාපනය සයිටම් එක පුද්ගලික කළමනාකරණය එහෙම කතා කරන්න බෑනේ පුද්ගලික අධ්‍යාපනය කියලා. එහෙම පුද්ගලික ක්‍රියා මේව කරන්නේ කොහමද? මේගොල්ලෝ කියන්නේ සල්ලි දීලා වෛද්‍ය විද්‍යාව පාදරනවා වැරදි. ඒක නිදාස් අධ්‍යාපනයට එකක නැහැ. ඒතර KDU එකේ සල්ලි දීලා කරන්නේ. KDU එකේ තනිකර සල්ලි වලට මේව කරන්නේ. එතකොට KDU එක සල්ලි වලට දීලා ආණ්ඩුවෙන් හරි දැන් එහෙමනම් හෙට කැමති වෙනවද මේගොල්ලෝ අපි ආණ්ඩුවෙන් හදනව තව වෛද්‍ය පීඨයක් සල්ලි දීලා හදනව කැමති වෙනවද මේගොල්ලෝ අන්තර්ජාල බල මණ්ඩලයේ JVP එක ඔය ඔක්කොම එක්කෙනෙක්වත් කැමති වෙනවද නැහනේ හරිද එතකොට දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ස්ටෑන්ඩඩ්ස් හරිද එතකොට අපි කියන්නේ ස්ටෑන්ඩඩ් වෛද්‍ය සභාව කියන්නේ ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ ප්‍රමිතිය එතකොට පීඨාධිපතිවරු කියන්නේ ප්‍රමිතිය ඒක හරි ඒක වෙනම කතාවක් අනිත් එක තියන්නේ නිදාස් අධ්‍යාපනය නැති කරනවා කියන්නේ සල්ලි වලට වෛද්‍ය විද්‍යාව උගන්වනවා. ඒක අවම සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. නෑ අවකම සුදුසුකම් තියෙන UGC එකෙන් තෝරන්නේ. එතකොට කොහෙද KDU එක තෝරන්නේ? KDU එක UGC එකෙන් තෝරන්නේ. ඒකට වෙනම පනතක් ගේනවා ඇමතිවරයා. කරගන්න දෙයක් නැතුව අන්තිමට කනතක් ගේනවා. මොකද්ද? අනිකුත් අධ්‍යාපන ආයතන සහ කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමිය කියන නම දාලා. මොකද්ද? ඒක UGCවත් නෑ මොකක්වත් නෑ. ඒක ඩිෆෙන්ස් එකට ඕන විදියට ඒකේ තෝරන්නේ මේකේ සයිටම් එකේ ළමයිව තෝරන්නේ UGC එකෙන් මේ සනාතන සභාවෙන් එතකොට සනාතන සභාවේ වාඩි වෙලා ඒකේ අවම සුදුසුකම දැන්ට ඉන්න අවම ශිෂ්‍යරක් තියෙනවා ක්‍රෙඩිට් දෙකයි S එකක් එතකොට KDU එකේ කොයි මොකක්ද අවම මේක කියන එක තෝරන්නේ ඒකට මිසක් ඒකට UGC එකවත් නැහැ ඒකට ඩිග්‍රී අවෝඩින් ස්ටේටස් දීලා තියෙන්නේ මේ UGC එකනොත් නෙවෙයි ඒක KDU එකෙන්ම ඒක නිදහස්. දැන් ඔබතුමා නිතරම පීඩිත පන්තිය ගැන ඉතිහාසය නම් කතා කරපු හින්දා දැන් ඒ තුනක් ගත්ත දුප්පත් ළමයා ගෙදර ඉඳද්දී C2 S1 ගත්ත ළමයා මෙඩිකල් ෆැකල්ටි යන එක ගැන ඔබතුමාට හෘද සාක්ෂිය සම්බන්ධයෙන් නෑ මෙහෙමනේ තියෙන්නේ. මොකද්ද අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය කියන්නේ? දැන් කණ්ණංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගැන ආපු වෙලාවේ පුද්ගලික පාසල් ටික වැහුවද? මේක අවබෝධ කරගන්න නැති මේ මෝඩ කතානේ මේ ඔය මේ අන්තවාදීන් කතා කරන්නේ. දැන් CWW කණ්ණංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ. එතකොට සෙන් තෝමස් තියුන්නේ නැද්ද? සෙන් ජෝසප් තියුන්නේ නැද්ද? බෙනඩික්ස් තියුන්නේ නැද්ද? පීටර්ස් තියුන්නේ නැද්ද? බිෂොප් තියුන්නේ නැද්ද? සෙන් බ්‍රිජස් තියුන්නේ නැද්ද? ලේඩිස් කොලෙජ් තියුන්නේ නැද්ද? තියුණානේ ඔක්කොම. ඒව තියෙන ඒවා එහෙමම තියෙද්දිනේ එයා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ. නිදහස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගලිකව වහන නෙවෙයිනේ.
නිදහස. මොකද නිදහස් අධ්‍යාපනය පළවෙනි එක අධ්‍යාපනය ලැබීමේ නිදහස. අධ්‍යාපන නිදහස. අද 17යි විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කට්ටියගේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. එතකොට ඉතුරු 100ට මේ කියන්නේ වෛද්‍ය විද්‍යාලයට 17යි ගන්නෙ. සුදුසුකම්. එතකොට 183කට දොර වහලා. ඔව් ඔබතුමා කියන්නේ මුදල් තියන අයට නිදහස් අධ්‍යාපන ලැබෙන්නේ. ලෝකෙ කොහෙද දැන් නැත්තේ? දැන් ඔය ඌවා ගෙනාවේ කවුද ලංකාවට නිදහස් අධ්‍යාපනය? CWW කන්නංගර මහත්තයර නිදහස් අධ්‍යාපනය මේ පනත ගේන්න කවුද බලපෑම කරේ? ලංකා සම සමාජ පක්ෂය. ලංකා සම සමාජ පක්ෂය තමයි ධනසි 30 ගණන් වල අධ්‍යාපනය නිදහස් විය යුතුයි, සෞඛ්‍ය නිදහස් විය යුතුයි කියන සටන් පාඨ ගෙනල්ලා මේක ගෙනාවේ. ඒ මතවාදය තමයි CWW කන්නංගර හැදුවේ. අද ලංකා සම සමාජ පක්ෂයේ මොකද ස්ථාවරේ? අද ලංකා සම සමාජ පක්ෂය මහාචාර්ය තිස්සේ විතාරණ ප්‍රකාශයක් නිකුත් කළා. හෙළ උරුමයට දොස් කිව්වා සයිටම් එක වහන්නේ කිව්වට. ඒ මොකද ඒක තමයි අද අද නූතන ලෝකයේ ඒ සමාජවාදී සංකල්පය. අද චීනේ මොකද්ද වෙන්නේ? චීනේ අද රජයේ විශ්වවිද්‍යාල 1000 ගානයි, පුද්ගලික විශ්වවිද්‍යාල 2000 ගානයි. අද කාම්බෝජෙක මොනවද වෙන්නේ? අද වියට්නාමේ මොකද්ද වෙන්නේ? ලාඕස් වල මොකද වෙන්නේ? ඒ ඔක්කොම කොමියුනිස්ට් රටවල්නේ. හෙට දවසේ බලන්න කියුබාවේ මොකද්ද වෙන්නේ කියලා තව ටික කාලෙක. ඉතුරු වෙන්නේ උතුරු කොරියාව විතරයි. ওই தත්තේ. එතකොට මේවා සමාජවාදී කියන්නේ මේ කොහේ හරි හිර වුණු තැන ඩොග්මැටිසම් නෙවෙයි මතක තියාගන්න. සමාජවාදයට කියන්නේ හොඳ ප්‍රැග්මැටිසම් කියන ප්‍රායෝගිකවාදය. ඒක වෙනස් වෙන්න ඕනේ ඒ කාල පරිච්ඡේදයත් එක්ක. ඒකනේ මාක්ස්ගෙන් පටන් අරගෙන අර මම නම් කියන්නේ අන්ව මේ 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 ජෙනරල් ඔටේගා දක්වා අපි අධ්‍යයනය කරන්න ඕනේ. මාක්ස් සමාජවාදී විප්ලවය. ඒ මෝඩ මිනිස්සු තමයි එදා කතා කරේ ට්‍රොට්ස්කි වාදයේ ස්ටැලින්. අද එකෙක් කතා කරනවද නැහැනේ? ඒකට ගැටෙනවද නැහැනේ? අද සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය එකට වාඩි වෙන්නේ. එදා මරාගත්තානේ මේ වාදවලට. අද වෙන තැනකට ඇවිල්ලා තියෙනවනේ. ඒ මොකද ලෝකේ මාක්ස්වාදී ව්‍යාපාරය එහෙම තමයි දියුණු වෙන තැන්වල. අද ලතින් ඇමරිකාවේ වාමාංශික පක්ෂ ජයග්‍රහණය කළා. පුද්ගලික විශ්වවිද්‍යාල වැහුවද නැහැනේ? පුද්ගලික විශ්වවිද්‍යාල හැදුවේ නැද්ද? හැදුවනේ. එතකොට මේ අද නූතන ලෝකයට ඔබින විදියට මේක කරන්නට වෙනවා. ඒ කියන්නේ ඔක්කොම රජයෙන් දෙන්න බෑ. එතකොට තව කොටසක් යනවා එතෙන්ට. මේක පුළුවන් තරම් සාධාරණීකරණය කිරීම තමයි කරන්නට තියෙන්නේ. අපිට පුළුවන් නම් රජය යොදලා මම යෝජනා කරේ මුදල් ඇමතුමාට ඒක මේ සැරේ ගෙනාව 15000කට ශිෂ්‍යත්ව ගේන්න. දැන් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද්ද? ඉසෙත් ස්කෝර් එකේ ගන්නවා ළමයිව. උඩේ ඉඳලා පහළට. දැන් කොටසකට සල්ලි නැහැනේ. කොටසකට සල්ලි තියෙනවා. එතකොට සල්ලි නැති එක්කෙනාටත් අපි ස්කෝලර්ෂිප් එකක් දෙන්න ඕනේ ශිෂ්‍යත්වයක්. දීලා සයිටම් එකට යනවා නම් යන්න. හොඳේ? එතකොට මේ මොකද්ද ස්ලිට් එකට යනවා නම් යන්න. වෛද්‍ය විද්‍යාවට විතර නේ ඕන එකට. ඒවට යන්න ඔයගොල්ලෝ රස්සාව කරනකොට මේකට සල්ලි දෙන්න ඕනේ. එතන මං කිව්වා මුදල් ඇමතුනවා අවුරුදු 4යි වැඩිමනොත් 4.5යි මේ මුදල් අපිට ආයෝජනය කරන්නට වෙන්නේ. ඊට පස්සේ මේ මුදල් අර ලැබෙන මුදල් වලින් මේක දුවත හැකි. අපිට නේද රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නම් කියන්නේ ඔබතුමාට gedara ප්‍රශ්නකුත් තියෙනවා කියලා මේක විසඳගන්න. මගේ කවදාකවත් gedara ප්‍රශ්න වලට මං තීන්දුව ගත්තා. එහෙමනම් gedara ප්‍රශ්නේ නම් මම වාමාංශික ව්‍යාපාරයට යන්නන්නේ. මගේ තාත්තා වෛද්‍යවරයෙක්. නැහ ඔබතුමාගේ ඥාති දිනියක් සල්ලි අරගෙන ආවේ. ඉතින් මම මොකටද සල්ලි වලට විරුද්ධව වැඩ කරන්නේ? නැහ ඔබතුමාගේ ලේලිය ඉන්නවා. මගේ ලේලිය විතරක් නෙවෙයි මගේ බෑනලත් ඉන්නවා. මගේ බෑනලත් ඉන්නවා ඕගේ. හොඳේ මගේ බෑනල ඔක්ස්ෆර්ඩ් එකෙත් ඉන්නවා. කේම්බ්‍රිජ් එකෙත් ඉන්නවා. ඉතින් එතකොට ඒකටත් වෙනුවෙන් කතා කරනවා. මේ මෝඩනේ අද රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඉන්න නායකයෝ කියන්නේ මේ නිකම් මේ මොනවද කතා කරන්න ඇවිල්ලා? දොස්තර මහතුරු. දොස්තර මහතුරු කියන අය එක්කෙනින් මම දැක කියලා දෙන තමුන්නාසි දොස්තරේ කියලා දැනගත්තේ අදේ කියලා. මේ කතා කරන්නේ අපිත් ඕවට සටන් කරානේ රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ එදා හිටියේ දොස්තර සුනිල් රත්නප්‍රිය. නවසම සමාජ පක්ෂයේ සමාජිකෙක් හිටියේ. හරිද? අපි දෙන්නා මම ඉඳගෙන කරේ. හැබැයි අපි කවදාකවත් ඒ වැදගත් විදියට තමයි වෛද්‍ය මේ වගේ. එයා මීට වඩා වාමාංශිකයි. මීට වඩා මේ ප්‍රගතිශීලී මේ සුනිල් රත්නප්‍රිය කියන එක. අදත් එහෙමයි. නමුත් ඒක මොකද தත්ත්වය? දැන් එදා කතා කරපු මහාචාර්ය කාලපොන්සේකලා අපිනේ මේකට සටන ගෙනිච්චේ උතුරු කොළඹට. මම අපි කවුද කතිකය? මම මහාචාර්ය කාලපොන්සේකා. රාගම් වෛද්‍ය විද්‍යාලය. ඔව් ඔව් මහාචාර්ය මේ අපේ මහාචාර්ය ආචාර්ය නලින්ද සිල්වා. එතකොට මහාචාර්ය කොල්වින් ගුණරත්න. මෙන්න කතිකයෝ. JVP කාර්යෝ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කට්ටිය කවුරුවක්වත් ඇඩ්‍රස් කරේ නැහැ මේ මිටින්. ඒ මුළු ලංකාව වටේම ගියේ ඒගොල්ලෝ සංවිධානය කර අපි තමයි කතිකයෝ. ඒ කතිකෙන්ගේ අද ස්ථාවරේ මොනවද? අද මොනවද මහාචාර්ය කාලපොන්සේක මහත්තයා මේ දරණ අදහස? දැන් අද එතුමා දරණ අදහස එදා තියුණ අදහස නෙවෙයි. ඊට පස්සේ එතුමාගේ මේ තියෙන එතුමා ලියන ඒවා මම වෙන පේනන්නේ. එදා සටනේ හිටපු නායකයෝ අද කොහෙද ඉන්නේ? එදා සටනේ නිදහස් අධ්‍යාපනයේ ලංකාවට ගෙනාපු මේ ලංකා සම සමාජ පක්ෂය කොහෙද ඉන්නේ? මේවා ඇස් දෙක ඇරලා බලන්න. මුද්‍රිය කියන්නේ මේ බලන්න මේ
මේ බලන්න මෙයා මහාචාර්ය කාල් ෆොන්සේක මහත්තයා කියන්නේ මොකද්ද උතුරුකොළඹ වෛද්‍ය විද්‍යාලය අපි සටන් වැදුනේ කොළඹ වෛද්‍ය උපාධිය උතුරුකොළඹට දෙන්න එපා. ඔව්. එච්චරයි අපි කිව්වේ. රාගම කියලා දාන්න කිව්වා. රාගම ඕන එකක් කරගන්න. ඒගොල්ලන්ට. JVP එකයි අන්තර්විශ්වවිද්‍යාල වල මණ්ඩලය හිටියේ ජනසතු කරන්න කියලා. හොඳයි ප්‍රේමදාස මහත්තයා ජනප්‍රියතාවයට ඒක කරා. අපිට ඉතිහාසය මතක් වෙනකොට ඇමතිතුමා ඔය ත්‍රිමාවිතාන සහෝදරය ඔය වගේ ලයිස්තුවක් මතක් වෙනවා. අපිට දැන් බය තියෙන්නේ මේකත් ඒ වගේ වෙයිද කියලා. මම හිතන්නේ ඒ තියෙන තත්ත්වයන් අද නැහනේ. හන්සු අට වෙනකොට ලෝකෙත් තියෙන සමාජ ව්‍යාපාරේ ඒවම මොනවත්ක්වත් නැහැ. ඒවා අලුතෙන් අර්ථකථනය කරනවා. මෙහෙ ඉන්න කට්ටියට එක කරගන්න බැරි වුණාට. ඒකනේ මේගොල්ලෝ එක තැන ලඟින්නේ. එතකොට මේ එදා GMO එක ගැන කාල් ෆොන්සේක මහත්තයා මේ උතුරු මේ සයිටම් එක ගැන ලියපු ආටිකල් හොඳේ 1000 මේ මොන පත්‍රේ අයිලන්ඩ් පත්‍රේ 2006 නොවැම්බර් මාසේ ඉඳන්. එතකොට ඒකේ මොකක්ද කියන්නේ at present it is only a bunch of medical students misguided by some of their big brothers in the GMOA who seem to be determined to disrupt the enterprise by shouting silly slogans about. හරිද? මේ GMO එකේ big brothersලා ලොකු අයියලත් එක්ක මේ වැරදි මාර්ගය යන ශිෂ්‍යෝ ටිකක් තමයි මේකට විරුද්ධව ක්‍රියා කරන්නේ. එතන කිය who runs this country? My answer is that it is in reality run by those who have no compunction about using the weapon of manslaughter or the threat of murder in the ruthless pursuit of their objective. මේ රට කවුද දුවන්නේ? මේ රට මේව කරන්නේ මේ ඉතාමත්ම කුරිරු ත්‍රස්තවාදීන් පිරිසක්. In the north it is the LTT uture LTT එක ඔබතුමා ඔය ලිපියෙම කියවනවද නෑ මේ අන්තිම කැලේ in the whole of the country it is the GMO the striking muscle of the SLMC එයා කියනවා උතුරට LTT එක දකුණට GMO එක කියන්නේ SLMC එකේ වෛද්‍ය සභාවේ මේ ස්ට්‍රයික් කරන්න පුළුවන් කැලල මේ විදිහට තමයි එතුවා මේ තියෙන is there a role for the private sector in medical education in Sri Lanka මේ තියෙන ඒතර රජයේ වෛද්‍ය උපාධිය දෙනවාට මම විරුද්ධයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින්. හරිද? එතකොට එතුමා කියන්නේ ඒකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල දෙන්න. එතකොට මේකෙදී ඔන්න බලන්න මහාචාර්ය කොල්ලින් ගුණරත්න මහත්මයා කියන එක. එයා කියනවා I am of the view that the information providing in the citam application would place its medical faculty or school on par with most Sri Lankan state medical faculties and better than some of them. අදත් එතුමා වෛද්‍ය සභාවේ ඉන්නවා මහාචාර්ය කොලින් ගුණරත්න කියනවා මේ සයිටම් එකේ මේ ස්ටෑන්ඩඩ් එක ප්‍රමිතිය අපේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට වඩා හා සමානයි සමහර වෙලාවට සමහර වෛද්‍ය විද්‍යාලවලට වඩා හොඳයි. ඔක ඔය අත්තකුරෙන් දකින්න ඔබතුමා මොකද්ද ඔය උපුටාද මේ මෙඩිකල් ෆැකල්ටි එකට මේ තියෙන්නේ මේ ඒක ලිව්වේ ඔය මහාචාර්ය කොල්වෙනි ගුණරත්න SLMC ડોક્ટર හේරත්න ලියපු ලියම ඇක්ට මේ එයාගේ view point එක සයිටම් ගැන වෛද්‍ය සභාවේ හරිද මේ පොඩ්ඩක් ඉන්න මේ තියෙන්නේ අපේ නලින්ද සිල්ලා ඒත් මේ පැහැදිලිව කියනවා මේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස් ඒ ප්‍රශ්නේ උනේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීම නිර්ණායකට වෙනත්. මෙන්න මෙතනයි. මේ කියලා මුළු ආටිකල් එකම එතුමා කියන්නේ අද එතුමා සයිටම් විරෝධී නැහැ. මේ අපි ඔක්කොම එකට එක මතවාදයක ආපු එක පිරිසක්. මේ තනියෙන් වෙනස් වෙලා නැහැ අපි. මේක තමයි නියමම මතවාදය. මේ වාමාංශික මතවාදය. හරිද සමහරුන්ට ඕනේ අර විමල් විරවංශ මහත්තයම කිව්වේ දා පාර්ලිමේන්තුවේදී සමහරුන්ට ඕනේ මේක අරගෙන ගිහිල්ලා 2020 දී ආණ්ඩුව පිහිටවන්න. එතුමා කිව්වා එතුමත් ඒකට නැහැ. දෙක සමහරුන්ට ඕනේ මේ රතු කොඩිය මේ දරුවන්ගේ ලේයින් තෙත් කළා තව රතු කොඩිය තව තද රතු කොඩියක් කළා බලයට එන්න. එතනත් අපි නැහැ. එතුමා කිව්වේ මේක අපේ දරුවෝ මෙතන ඉන්නේ සයිටම් එකේ. මේකට ප්‍රමිතිය ලෑස්ති කළ ඔබතුමා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒක මතක තියාගන්න මේක සංවේදී මේ එකක් තියෙනවා මේ ශිෂ්‍යයොත් එක. අපිට ශිෂ්‍යයොත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ ශිෂ්‍යය හැමදාම හිටියේ මේ ස්ථාවරයේ. එතකොට JVP එක හිටියේ එකම ස්ථාවරයක. එතකොට පෙරටුගාමිත් ඒ ස්ථාවරයේ. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒගොල්ලන්ගේ ඒක ස්ථාවරයේ. ඒ ස්ථාවරයේ මගේ ස්ථාවරයට වෙනස් වුණාට ඒ ස්ථාවරයේ ඒගොල්ලෝ දිගටම ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අනිත් කට්ටිය මේ ස්ථාවර එක එක වෙලාවට එක එක ඒවා කියනවා. එක වෙලාවකට ප්‍රමිතිය කියනවා, එක වෙලාවට වහන්නේ කියනවා. මන් දන්නේ නැහැ කොයි විදිහට. අපි එදා වෛද්‍ය සංගමේ සහ දන්ත වෛද්‍ය සංගමේ අපි එකට සටන් කරේ එක තේමාවයි අපි කතා කරේ දිගටම. අපි කොහෙදිවත් වෙනස් වුණේ නැහැ. එකම කතාවයි අපි හැමෝම ඇවිල්ලා කතා කරේ. මේ ඉතින් ඒ නිසා ඔව් දැන් මේ මේකේදී පැහැදිලිවම දැන් ඒගොල්ලෝ කියනවානේ මම මේ ස්ටෑන්ඩඩ්ස් හැදුවේ නැහැ කියලා. මේ බලන්න මේ ස්ටෑන්ඩඩ්ස් හදන ලියුම 2015
අප්‍රේල් මාසි 30 වෙනිදා. මේක බලන්නකෝ මේක තියෙන ප්‍රෙසිඩන්ට් ඇන්ඩ් ද කවුන්සිල් මෙම්බර්ස් ඉන්ෆෝම් ද SLMC ෆෝමියුලේටඩ් නිව් ඩ්‍රාෆ්ට් රෙගුලේෂන් කන්සිඩරින් ද කරන්ට් ඇන්ඩ් වෙල් ඇක්සෙප්ටඩ් ඉන්ටර්නැෂනල් ක්‍රයිටීරියා ඇන්ඩ් ඉට් ඉස් මේන්ලි බේස්ඩ් ඔන් ද ගයිඩ්ලයින්ස් ඔෆ් ද WFME World Federation of Medical Education. මේක කවු ඉස්සෙල්ලම වෛද්‍ය සභාවට මේ ප්‍රමිතීන් ගෙනාවේ කවුද? මේ මෙතන තියෙන සියලුම අභියාචන අධිකරණයට ඉදිරිපත් කරාද? මේ මොනවාද? ඔය ස්ටෑන්ඩඩ්ස්? ස්ටෑන්ඩඩ්ස් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අභියාචන අධිකරණයට නෙමෙයි අපි ඉදිරිපත් කරලා වෛද්‍ය සභාව දැන් පිළිවර ගත්තා මගේ. මම 2006 ඉඳලා මේ සටනේ ඉන්නේ. මේ තියෙනවා මගේ ගාව තියෙන සියලුම මේ තියෙන්නේ මේ 2000 ඕමින මේ 2006 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා මගේ පාර්ලිමේන්තු කතාව. WFME ස්ටෑන්ඩඩ්ස් පාවිච්චි කරන්න. ඒක තමයි ලෝකේ පිළිගත් ස්ටෑන්ඩඩ්ස්. හරිද? මේ ඉස්සෙල්ලම මේක මම යෝජනා කරන්නේ. එදා ජනතා විමුක්ති පෙරමුණත් මට සහයෝගය දුන්නා මේකට. මම වෛද්‍ය මේ සෞඛ්‍ය උපදේශක කාර්යක සභාවේ 94 ඉඳලා අද වෙනතුරු මම මේ සමාජිකයෙක්. ඒ නිසා මම දිගටම කියලා තියෙනවා මේක. අද අන්තිමට වෛද්‍ය සභාව මාත් එක්ක ගෝරි දාලා ඒ කාලේ අද පිළි අරගත්තා. පිළි අරගෙන ඒ WFME ස්ටෑන්ඩඩ්. මම ඇහුවේ ඊට පස්සේ ඒකින්ද තමයි මම ඒක අනුමත කරේ. Honorable Minister informed the SLMC that he will publish those regulations as soon as possible and instructed the Chief Legal Officer to pursue the draft for the necessary action. එතන ඉඳලා තමයි ඒක කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේක ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබතුමාගේ හැබැයි පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න දොස්තර මහත්වයෙකුත් විරුද්ධ වෙනවා වෛද්‍ය සභාවෙන්. ඔව් ඒගොල්ලන්ට මම නිදහස් දීලා තියෙන්නේ. එහෙම තමයි මගේ දේශපාලනේ. ඒක අදහස් අදහසාගෙන නැවෙන නිදහස් අදහස් ඉරිබෑ. එයා ඉන්නේ ඉතාමත්ම අන්තගාමී තත්ත්වයක. එයා ඉන්නේ වාන්නේ කියන තත්ත්වයක. ඔව් ඒ වුණාට. මොකද එයා ආවේ මාත් එක්ක ගහුනේ ජනවාරි 8 වෙනිදා යහපාලනය වෙනස සයිටම් හදන්නද නැද්ද කියන එක නෙවෙයිනේ. දැන් මේ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ඇවිල්ලාම ආව හම්බුණා වෛද්‍යවරු කැඳෙව්වනේ අපිව රැස්වීමට. මාවයි ජනාධිපතිතුමයි මම තමයි කලින් ගියේ එතෙන්ට. එතකොට ඒක සංවිධානය කරපු දෙන්නා තමයි ඔය මගේ PRO ඉන්න එදා GMO එකේ සෙක්‍රටරි ඩොක්ටර් පුල්ගුණසේකර. අනිත් එකේ තමයි ඩොක්ටර් සුසිත් සේනරත්න අද මගේ විධායක අධ්‍යක්ෂක ජයවර්ධනපුර හොස්පිටල්. එතකොට ඒ දෙන්න තමයි ඒ රැස්වීම කැඳෙවි යහපාලනය සඳහා එදා ජනවාරි 8 වෙනිදා එළියට ඇවිල්ලා බැහැලා බය නැතුව වෛද්‍යවරු කැඳෙවි. ඒ කැඳවනකොට මට එළියේදී ආව අන්තර්ශිද්දාල බලමණ්ඩලේ. ඇවිල්ලා කිව්වා මට සර් අපිට කතා කරන්නට ඕනේ මේකෙදී මේ ඔබතුමාලාගේ මැතිවරණ ප්‍රකාශනයට දාන්න සයිටම් වහනවා කියලා. මං ඇහුවා ඒ මොකටද? නෑ මේකයි ඒකයි අපේ. මං කිව්වා මට දැන් මේ එකක් කියලා ජනවාරි 8 වෙනිදාන් පස්සේ තව එකක් කියන්න බෑ. මම මේ රටේ ජීවත් වෙන්න එපයි ඇමති වුණා හරි නැති වුණා හරි ඔයගොල්ලෝ මේ කතාව අරගෙන මේ මම මුලා කරන්නත් කැමති නැහැ. ওই විදියට සරල විසඳුම් මේවට නැහැ. හරි මම එදා ඒ හිටපු ලෝකෙත් අද නැහැ. 88 හිටපු ලෝකෙත් නැහැ. මතක තියාගන්න. එතකොට ඒ විතරක් නෙවෙයි එදා අපි සටන් කරෙත් එක තරා දෙයකට විරුද්ධව මිසක් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් නෙවෙයි. ඒ නිසා මට බොරු කියන්න එපා පුතාලා මේ අපේ තියෙන. ඒසර ඒගොල්ලෝ යන්න ගියා. පිට ආයතනයක් විදියට ඍජුවම සම්බන්ධ ප්‍රශ්නයක් පිළිබඳව ඔබතුමාගෙන් අහන්නට අවස්ථාව සලස ගන්නට සූදානම්. දැන් PET scan යන්ත්‍රය. මේ යන්ත්‍රය සම්බන්ධයෙන් දැන් අපිට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නට තිබෙන කාලය වැය කරලා නිස්සරණ අධ්‍යාසයෙන් කිසිදු වාණිජමය පරමාර්ථයකින් තොරව දෙරණ නාලිකාව ඒ වගේම දෙරණ මාධ්‍ය ජාලය විසින් මේ PET scan යන්ත්‍රයට ලොකු දායකත්වයක් ලබා දුන්නා. මම හිතන්නේ ඔබතුමා පිළිගන්නව ඇති. අපි තාමත් දැක්කේ නෑ PET scan යන්ත්‍රය අදාළ රෝහල scan යන්ත්‍රයේ මුදල් එක්කව කරලා ඉවරයි. නමුත් PET scan යන්ත්‍රය දැන් තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඔබතුමා දන්නවා ලංකාවේ PET ඕනම දෙයක් ගන්නවා නම් රජය හරහා ගන්නවා නම් ඒගොල්ලෝ අරගෙන අපිට දුන්නා නම් ඒක පරිත්‍යාගයක් කළා. එතකොට ඕක ඉක්මන්. නමුත් ඒගොල්ලෝ බාර දුන්නා ප්‍රසම්පාදනය අපිට ලබා දෙන්න මිලදී ගැනීම. එතකොට වෙන්නේ අපිට මාස 9ක් යනවා. දැන් මේක වෙනුවෙන් මම කැබිනට් මණ්ඩලයට මං මේ ක්‍රමවේදය අන්තිම වැරදි. වැරදි කියන්නේ බෙහෙත් පෙත්තක් ගන්න මාස 9ක් යනවා මට. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. මේවා හොඳයි ඒ කාලේ සුද්දගේ කාලේට. හොඳේ ඒ පරණි කාලේට. අද ඉතාමත්ම මේ ඉක්මනින් ගමන් කරන ලෝකයක්. මං ඒක නිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 2.5කට අඩු කරගන්නේ කොහොමද? කුඩා ප්‍රසම්පාදන ක්‍රම නෙගෝෂියේට් කරලා ගන්න කොහොමද කියලා මං කැමිනා. මුදල් ඇමතිතුමත් තමන්ගේ ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. නමුත් මුදල් ඇමතිවරයාත් පිළිගත්ත සෞඛ්‍ය ඇමතිතුමාගේ ක්‍රමවේදය මගේ එයාගේකටත් වඩා හොඳ කියලා. අපි දෙන්නව දාලා දැන් මේව කළ කැබිනට් මණ්ඩලයේ මේව කළ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හදනවා. ඒක මං හිතන්නේ මීට වඩා ඉතාමත්ම හොඳට වේ. මොකද මේ ඔක්කොමත් කරලා තියෙද්දත් දූෂණ සිද්ධ වෙනවා. දෙක අපිට වඩා අඩුවට පුද්ගලිකංශයෙන් ඒකම ගන්නවා අපිට වඩා අඩුවෙන්
ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකක්වත් නැතුව. ඉතින් ඒක නිසා මේ දෙකම බලලා තමයි අපි ක්‍රියා කරලා තියෙන්නේ. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතාමත්ම පරක්කුයි. නමුත් ඒකම දෙවෙනි අපේ පළවෙනි PET ස්කෑන යන්ත්‍රය දැන් ජාතික රෝහලට ඇවිල්ලා තියෙනවා. තව ටික දවසකින් ඉතුරු උපකරණ ටිකක් සල්ලගාරී උපකරණ මේ කරන අපි විවෘත කරනවා අපේ අපස්මාර ඒකකේ. ඇත්තටම කියනවා නම් අර ඒගොල්ලෝ ඒ දරුවගේ ප්‍රශ්නය නිසා ඒ පියා ඒක මූලික වුණේ මගේ ආසනෙමයි මගේ මිත්‍රයෙක් තමයි මට කතා කරලා ඔක ආරම්භ කරේ. එතකොට තමුන්නාසල උංගා විශාල දායකත්වයක් දුන්නා. ඇත්තටම සත පහක්වත් ගන්න නැතුව ඔබතුමාලා තමයි ප්‍රචාරක මේක කළේ. මේක මිනිසුන්ගේ උනන්දු කරේවි මේකට සල්ලි දෙන්නේ. ඒකින්ද තමයි බොහෝ සල්ලි ආවෙත් මං හිතන්නේ දෙරණේ ඉඳන් දෙරණ මේකට මූලික වුණේ ඉඳන් දෙරණ ඒක විතරක් නෙවෙයි අපේ වකුගඩු මේ වලටත් මෙතන ඔබතුමාලා එක නිරන්තරයෙන් මේක දිගටම විශාල මුදලක් ඒවට අපිට හොයලා දීලා තියෙනවා රජයට නෙවෙයි රටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්නට. ඒ ඔක්කොම ඉතාමත්ම අපි බොහොම ගරු කරනවා. ඒ වගේ දේවල්ට මුදල් පැත්තක තියලා වාණිජමය ලාභ පැත්තක තියලා මේ කරන සත්කාරක සේවයෙන් මුදල් හම්බ කරන වෙලාව නිකන් ඒවට යොදවලා පාඩු ලැබමින් මේ කරන සේවයට. එතකොට මේ දෙවනි PET ස්කෑනර් යන්ත්‍රයක් වශයෙන් තමයි මේ ආවේ. නමුත් වැඩේ තියෙන්නේ මේ කොළඹට එකක් තියුණාම ඇති. ඇයි මොකද PET ස්කෑනර් යන්ත්‍රය කියන්නේ? දැන් අපි X-ray එකක් ගන්නවානේ. එතකොට X-ray 60ක් ගන්නවා වගේ තමයි එක CT ස්කෑන් එකක් ගන්න එක. එතකොට CT ස්කෑන් 40ක් ගන්නවා වගේ තමයි එක PET ස්කෑන් එකක් ගන්නකොට. එතකොට PET ස්කෑනර් එකක එකකට එක සැරයක් එක්ස්පෝස් කරනකොට රෝගියෙක්ව X-ray 2400ක් ගත්තා වගේ එක්ස්පෝෂර් එකක්. ඉෆෙක්ට් එකක් තියෙනවා ඇඟට. හරිද? එතකොට PET ස්කෑනර් යන්ත්‍රයක් අනිත් එක මේන්ටේනන්ස් ඔක්කොම බැලුවොත් යන්ත්‍රයට වඩා විශාල ප්‍රමාණයක් යනවා ඔක මේන්ටේන් කරලා. නමුත් දෙවෙනි එකක් හම්බුනාම හොඳයි. නමුත් අපිට තියෙන්නේ දැන් පළවෙනි එකත් අපි ගෙනල්ලා. එතකොට දැන් දෙවෙනි එකත් අපි මේක මාර්ගමට දාගන්නවා. එතකොට අපිට මං හිතන්නේ ලංකාවටම ඇති වෙයි PET ස්කෑනර්ස් ආපහු. ඉතින් මං හිතන්නේ මේකේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඔකට අත ගහන්න ගියොත් කියයි අපි අත ගැහුවා දූෂණ තියෙනවා අරවමය කියලා. ඉතින් ඒක ඒ නිර්ධාරි මාතෘ ඒක කරගෙන ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තමයි මේක ගෙනියන්නේ. ඒක තමයි ප්‍රමාදය. ඉතින් සමහර වෙලාවට සල්ලි එක්කව කරනවට වඩා වෙලාවක් යනවා මේවා ගන්න. මේක තමයි රජේ මේ විදිහේ ක්‍රමවේදවල වලින් තමයි මේ රජයක් ගෙනියන්න වෙලා තියෙන්නේ. ඒකම තමයි මේ විශාලම ප්‍රශ්නේ මේ වගේ රටවලට. නෑ අර දායක වුණු ජනතාව කැමති ඔබතුමා මැදිහත් වෙලා හරි ඉතාමත් ඉක්මනින් මේ කටයුතු සිද්ධ වෙනවා. දැන් ඇත්තටම මම බලාගෙන මේ පෞගේ දවසලත් බැලුවා. දැන් නම් ඔක්කොම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත ඉවර වෙලා තියෙන්නේ. තව ටික දවසකින් ඒගොල්ලන්ට මේ බලලා ඔක්කොම ටෙක්නිකල් ඉවැලියුෂන් කරලා විශේෂඥ වෛද්‍යරු හොඳයි මොකද්ද කියලා බලලා ඊට පස්සේ ටෙන්ඩර් බෝඩ් එකේදී ගණන් මිනුම් බලලා ඒගොල්ලන්ට ලබලා දෙනවා. එතකොට අපිට ඉක්මනට ආනයනය කරන්න. හොඳයි, ඔබතුමාගෙන් අවසන් වශයෙන් ඖෂධ මිල ගණන් පිළිබඳව අහන්නට අපි කල්පනා කරා. දැන් සේනක බිබිලේ මහාචාර්යතුමාගේ ප්‍රතිපත්තිය අවුරුදු 45 තිස්සේ ක්‍රියාත්මක නොවි ඔබතුමාට ඒක ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණේ ගෞරවය අනිවාර්යෙන්ම ඔබතුමාට හිමි විය යුතුයි. නමුත් අපි ඖෂධහල් කිහිපයකට ගිහිල්ලා ඇහුවාම ඔවුන් කියනවා ප්‍රමිතියෙන් බාල ඖෂධ වෙළඳපළට මුදාහැරීම මේ කටයුත්ත නිසා වෙනවා. ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපි හිතමු දැන් මෙට්ෆොමින් එකක්. ඊට වඩා හොඳ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබා ගැනීමේ තිබුණු අවස්ථාව නැති වෙලා බාල ගණයේ විශේෂයෙන්ම ඉන්දියාවේ බංග්ලාදේශයේ වගේ නිෂ්පාදනය කරන ඖෂධ භාවිතා කරන්නට සිද්ධ වෙන කල ඒක ඇත්තක් තියෙනවා. හොඳම එකක් දැන් තියෙනවානේ. හොඳම එකක් විකුණනවා. කොහෙවත් අපිට අද වාර්තා වෙලා නැහැ එහෙම ඔය කතාවක්. අපි ඔක්කොම රෙගුලේට් කරනවා, අපි ඔක්කොම බලනවා. දැන් හැම වෙළඳසැලක්ම අපි මේව කරනවා අපේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස්ලා දාලා. ඒ අතර මට කම්ප්ලේන්ට්ස් එන හැම තැනකටම මම දැන් පෞගේ දාස්වල මාතලේට ඇරියා, රාගම මේව කරයි කිව්වාම යව්වා, හොරණට යව්වා, පිළියන්දලට යව්වා. ඒ එක තැනකවත් එහෙම වාර්තාවක් මොනවාක්වත් නැහැ. අපිට මට දීලා තියෙන සියලුම වාර්තා ඒ ඔක්කොම මේ ප්‍රයිසස් ඒගොල්ලෝ නියම විදියට මේක කරනවා. ඒගොල්ලන්ගේ වෙන වෙන අඩුපාඩු අහුවෙලා තිබුණා ඒ උසසල්වලල. මේකේ කොහෙවත් නැහැ ඔය කියන කට්ටිය. මම නම් හිතන්නේ ඔය උසසල්වල ඉන්න කට්ටිය නෙවෙයි පිට කට්ටිය ඔය කියන්නේ. උසසල් ලිමියන්ගේ සංගමය අපිත් එක බොහොම කිට්ටුවෙන් ඉන්නවා 3000ක්. ඒකේ සමාජිකත්වය දන්නවා. දැන් මට රැස්වීම් දෙකක් ඒගොල්ලෝ මාව උපහාර උළුලව දෙකක් තිව්වා. ගාලු දිස්ත්‍රික්කයේ එකයි ප්‍රධාන එකයි දෙකේදීම. ඒගොල්ලෝ ඉතාමත්ම තත්ත්ව හොඳින් ඉන්නවා. මෙට්ෆෝමින් මේ තියෙන මෙට්ෆෝමින් ඇන්ටිබයොටික් එක ඒක තියෙන්නේ දැන් ඒකේ මිල තමයි මාකට් ප්‍රයිස් එක MRP මෙට්ෆෝමින් ඒක දැන් තියෙන රුපියල් 31යි. මෙට්ෆෝමින් නෑ ඔ
නැතිස්සගෙන මාකට් ෂෙයාර් එක සැලරියගේ මාකට් ෂෙයාර් සීලින් මැක්සිමම් ප්‍රයිස් එක දැන් මෙට්ෆෝමින් වල මැක්සිමම් ප්‍රයිස් එක තියෙන්නේ දැන් එදා තිබුණේ රුපියල් 10යි දැන් 3.5 තියෙනවා ඔබතුමා කියන ප්‍රමිතියේ කොලිටි ඩ්‍රොප් එකක් නේ ප්‍රමිතිය කියන්නේ විවිධ දැන් එක ඖෂධ නාමයට එක ජෙනරික් එකට බ්‍රෑන්ඩ් නේම්ස් බාර ගන්නක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් නේම්ස් ඔක්කොම දැන් තියෙනවා නිෂ්පාදක රටානුව වෙනස් වෙන්නේ නැද්ද ඉතින් ඒක Tamanta කැමති එකක් ගත හැකි Tamanta කැමති එක එදත් තිබුණා අදත් තියෙනවා ඒක වෙනසක් නැහැ වෙළඳ පොලේ හරිද එතකොට සමහරු කියනවා මේක හොඳයි මේක නරකයි කියලා නමුත් එහෙමනම් ජෙනරික් දැන් අපේ අවසාන ඉලක්කය මොකද්ද ඖෂධ නාමයෙන් ලියන්නනේ එතකොට ඖෂධ නාමයෙන් ලියනකොට කොහෙද හොඳ නරක තියෙන්නේ එතකොට දැන් පැනඩෝල් කියන එක ලියන්න බෑ එතකොට ලියන්නේ පැරසිටමෝල් එතකොට පැරසිටමෝල් කිව්වම කොයි එක ගන්නද කියලා මිනිස්සු දන්නේ කොහමද එහෙමනම් එදාට ඒකනේ අපේ අවසාන ඉලක්කය මං ක්වොලිටි ලැබ් එක හැදුවා ඇටිය බ්‍රෑන්ඩ් නේම් වලින් ඖෂධ ලියන එක මම නවත්තනවා තහනම් කළා ජෙනරික් නේම් එකට යන එතකොට ඔය කතා ඔක්කොම බොරු වෙනවනේ එතකොට මේ රටට ජෙනරික් නේම් එක මේ ඔක්කොම ගේනවා. එතකොට මේ රටේ 3යි හිඟ වෙන්න තිබුණේ. එකක් පැනඩෝල් හදන කට්ටිය කිව්වා ඒගොල්ලෝට බෑ. මොකද මගේ මිල ඒගොල්ලන්ගේ නිෂ්පාදන මිලට වඩා අඩුයි කියලා. ඒක හින්දා ඒගොල්ලන්ට ඒගොල්ලෝ වහන්න වෙනවා කියලා. මම ඒවට තැති ගත්තේ නැහැ. අපි ඔක්කොම හොඳට බලලා මේවා කරේ. මම එක ප්‍රකාශය කරේ ඔබලා ඒක කියනවා නම් සදාචාරාත්මක නැහැ නිෂ්පාදන මිලේ දරව කිරීම. නමුත් මම ලෑස්ති ඔයගොල්ලෝ අභියෝග කරනවා නම් ඒ අභියෝග බාරගෙන නියම නිෂ්පාදන මිල. එච්චරයි කිව්වේ හවස ලියුමයි වුව මට. අපි ඒකට අනුගත වෙනවා. අපේ හෙට ඉඳලා 1:30 කියලා. සියලු පත්‍රවල දැන්වෙන් දානවා කියලා දැල්ලා දැම්මා. දැන් තව ඖෂධ තුනක් නැති වෙලා තිබුණා. ඒ තමයි තුන මේ කෝසා මේ ක්‍රිස්ටෝ සහ නෙක්සියම් කියන අධික මිල සහිත මේවා ටික යුරෝපෙන් ගෙනන ඒ තුන නෑ ඒ තුන හිඟේ වාපු හැටිය මම ඖෂධ සංස්ථාවට කිව්වා වහා මේගොල්ලන්ගේ නිෂ්පාදකින්ද දන්වන්න මේගොල්ලෝ ගේන්නේ නැත්තම් අපි ලෑස්ති මේක ගෙන්නන්න අපේ මෙන්න සමාගමේ වැදගත්කම අපි තමයි ලංකාවේ තියෙන විශාලම ඖෂධ සමාගම රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙච්චරක් අපි වෙළඳන් කරන අවුරුදුකට බිලියන මෙච්චරක මෙච්චරක් අපි ලාභ තියෙනවා මෙච්චරක් අපි ඖෂධ හැන්ඩල් කරනවා අපිට දෙන්න කියලා එක ලියුමයි එහාට ගියේ ගිය හැටි මේ තුන් දෙනා මට කතා මට දැන්නුවා සති දෙකක් අපිට දෙන්න මේ බෙහෙත් තුනම ලංකාවේ වෙළඳපොළට ගේනවා කියලා දැන් ඒ ඔක්කොම තියෙනවා ඔබතුමා කියන්නේ එහෙම උපරිම මිල කිසිම තැනක එහෙම එකක් නැහැ කිසිම තැනක එකක් මම වගකීමෙන් තියෙනවා පුළුවන් නම් ඒ ඖෂධ හිමියන්ට කියන්න මෙන්න මේ ඖෂධ හැලේ මෙන්න මෙහෙම තියෙනවා කියලා මම ඒක එතකොට මම බලන්න ඔවුන් පිළිගන්නවා මිල අනිවාර්යෙන් මේක අර කිසිම දවසක මේ මිල ගත්තා කියලා සමහර කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙයි මාකටිං මේ කවුද මෙඩිකල් රෙප්ස් ලෑවිලා අපිට කිව්වේ ඒ අය ඒ තරුණ කට්ටිය බොහොම අපිට එකතුයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කිව්වේ මේගොල්ලන්ට තියෙන්නේ මේ මිලට දෙන්න බැරි කම නෙවෙයි මෙච්චර ගාණක් තිබුණ එක මෙච්චර අඩුවට දැන් දෙන්නේ කොහොමද කියලා හේතු සාධක. දැන් කෝසා එක තිබුණේ රුපියල් 2900යි. දැන් තියෙන රුපියල් 280යි. ඉතින් 10න් එකකට දෙන්නේ කොහොමද? තව ටැබ්ලට් එක ඇතුළේ 22යි 4යි. දැන් මේ මෙතන තියෙනවා රුපියල් 4යි තියෙන්නේ. ඒ 4යි 50යි මේක. මේ ඔමපරසෝල්. රුපියල් 28යි 785ට තිබුණ එක දැන් රුපියල් 4යි 50යි. එතකොට කොහොමද කියන 4යි 50ට දෙන්නේ ලාභයක් ඇතුවනේ. එතකොට අද වෛද්‍යවරුන්ට පිටරට යන සල්ලි දෙන්න විදියක් නැහැ මේගොල්ලන්ට. එතකොට අද වෛද්‍ය සම්මන්ත්‍රණ වලට සල්ලි දෙන්න විදියක් නැහැ. එතකොට මම මුලින්ම කිව්වා වෛද්‍ය සංගම් සියල්ලටම කොලෙජස් වලට ඖෂධ සමාගම් උඩ රඳාපවතින්න එපා. ඒගොල්ලෝ දෙනවා නම් බැඳීමක් නැතුව ඔයගොල්ලෝ ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට බැඳෙන්න එපා. මේ මුදල් ඔක්කොම මම දෙනවා. දැන් මම දුන්නා. දැන් SLM එක ඇවිල්ලා මගෙන් ඉල්ලුවේ මිලියනය මම ඇහුවා කීයද වැඩි කරන්නට. ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ හිතුවා මේ කරයි මිලියන දෙකක් ඉල්ලුවා. එයා ඒගොල්ලෝ හිතන්නේ නැති මම මිලියන එකම ආට. මම කිව්වා මම මිලියන 5ක් දෙනවා ඔයගලන්ට අවුරුද්දට. ඔයගොල්ලෝ වෛද්‍ය සංගමයේ වැඩ කටයුතු හොඳට මේව කරගෙන යන්න. මිලියන 5ක් දෙනවා. දෙකයි නිල්ලුවේ 5කට 5ක් දුන්නා. ඒ වගේ බැරි ඒවා ඔක්කොටම මම උදව් කරනවා. කාගෙන්වත් රඳාපවතින්න එපා. එතකොට පිටරට යන වෛද්‍යවරු සමහරු කියලා තියෙනවා කමක් නැහැ කරන්න දෙයක් නැහැ දැන්. අපිට ඒව නැති වුණත් අපි මේ ප්‍රතිපත්තියට අපි එකයි මේක දුප්පත් මිනිස්සුන්ට විශාල ලාභයක්. ඒ විදිහට අපි යනවා. දැන් ඒ වගේම තමයි අයි ලෙන්සස්. ඔව් අක්ෂිකාන්ත ලෙන්සස්. දැන් ඒවයි කීයද මේ තියුනේ මිල. දැන් මේ තියෙන්නේ මිලියන රුපියල් 23,000ක 8,700යි දැන්. හරි. ඉතින් ඒ වගේ තමයි අපි මේව කරලා තියෙන්නේ ඔක්කොම සාමාන්‍යයෙන් රෝගීන් හිතනවනේ එමෙතුමාද ඔය 8,700ක පාවිච්චි කරාම මේ අරසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. අරකමනේ. අරකමයි අපි දීලා තියෙන්නේ මේකේ දැන් අපි රෝහලට ගන්නවනේ අක්ෂිකාච. අපි විශේෂඥ වෛද්‍යරුන්ට කියලා තියෙන්නේ හොඳ මේක ගන්න.
හරිද? දැන් හොඳ මේකේ කිව්වට හොඳ මේක දැන් අවුරුදු 75 මිනිහට අව හොඳ මේක ඕනේ නැහනේ. ඒ වන්සේ අවුරුදු 5ක් 10ක් හිටී. ඊට පස්සේ හිටියත් එයා පොත්පත් කියවන්නේ නැහනේ. එතකොට එයාට ඕන එකයි තරුණ ළමෙක් ඉන්නවා. එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එක්ක හොඳට පාඩම් කරනවා. එක්කෝ නැත්තම් අධ්‍යයනය කරනවා. එක්කෝ පොත් කියවනවා. විශාල මේවා බලනවා, රිසර්ච් කරනවා. ඒ තරුණ එක්කෙනාට ඕනේ හොඳ මේකක්. එතකොට අපි ඒ විදිහට තමයි රජයට අරන් දෙන්නේ. රජයේ ඒ ඔක්කොම තෝරන්නේ විශේෂඥ වෛද්‍යවරු මිසක් අපි නෙමෙයි. ස්ටෙන්ට් එක තෝරන්නේ ඒගොල්ලෝ. දැන් අද ස්ටෙන්ට් එක නොමිලේ රජයේ රෝහල් වලින්. අද කැටරැක් ලෙන්ස් එක දෙන්නේ අපි නොමිලේ. එතකොට පිළිකා ඖෂධ සියල්ලම ජීවිත කාලයටම ලැබෙනවා. එදා වගේ 115ක සීමා නැහැ. 115 ඒකේ හින්දා අද මිනිස්සු එදාට වඩා කාලයක් දීර්ඝායුෂ ලැබලා තියෙනවා මේකේ හින්දා. ඒගොල්ලොන්ගේ මරණය දැක්කා. දැන් අද 115ට තිබුණ සීමාව දැන් අද 100 ඉක්මවපු ලෙඩ්ඩු ඉන්නවා, රෝගීන් ඉන්නවා 120 ඉක්මවපු රෝගීන් ඉන්නවා මේ තීන්දුව නිසා. එතකොට රුධිර පරීක්ෂණ අද ඔක්කොම රෝහල් වලින් විතරයි. ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක ඔබතුමා ඔය කටයුතු වලට බාධා කරනවා. ආර්ථික අර්බුදයක්. අපි කිව්වේ අපි සෞඛ්‍ය සහ අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරනවා. ඒක තමයි ආරක්ෂක අමාත්‍යාංශ පස්සේ වැඩිම මුදල් වෙන් කළ තියෙන මුදල් අමාත්‍යාංශය අපිටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත්. අපි කිව්වා පොරොන්දුවක් දුන්නා 101.8 දළ දේශීය නිෂ්පාදනයෙන් එදා වෙන් උනේ. ඒක අපි 103 දක්වා යනවා කියලා. මේ සැරේ 103.24 වෙන් කළ තියෙනවා. අධ්‍යාපනයට අපි කිව්වා 101.75 වෙන් කළ තිබුණේ දළ දේශීය නිෂ්පාදනයේ 106ක් යනවා කියලා. ඒක අද 104.01 දක්වා වැඩි කළ තියෙනවා. මේක තමයි මේ ආණ්ඩුව අනිත් ආණ්ඩුව වලින් වෙනස් වෙන තැන. හරිද? ඒක තමයි මේ ක්‍රමය වෙනස් කරනවා කිව්වේ අපි. නැතු ඔලු ගෙඩි වෙනස් කළ වැඩක් නැහැ. ඒකට තමයි මේ ජනාධිපතිතුමා අපි ගෙනාවේ. ඒකනේ ජනාධිපතිතුමා වෙන හැම ජනාධිපතිවරයෙක්ම නායකයෙක්ම තමන්ගේ බලතල වැඩි කරගන්නනේ ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ. මේ ජනාධිපතිතුමා ගෙනේ. තමන්ගේ ඒවා දන් දෙන්නනේ ගෙනාවේ. මේ සිරිසඟ බෝට පස්සේ ආපු පළවෙනි එක්කෙනා යමක් දන් දෙන්න රාජ්‍ය නායකයෙක්. ඉතින් ඒක දෙනවා. ඉතින් ඒක තමයි වෙනස. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ හිදියන්ගේ හිඟයක් පවතිනවා ඒක. පැහැදිලිවම. ඒකට මම PGIM එක ගෙනල්ලා මේව කරා. මොකද මම බැලුවා. බැලුවාම දෙක ප්‍රශ්න දෙකක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ව හදන එකේ. එකක් තමයි මම ඔවුන්ට කිව්වා මාචාර්ය ජනක ඩිසිල්ලත් එක්ක ඒ සියලුම බෝඩෝ ස්ටඩීස් එක මම ගෙනාවා. එහෙනම් මම කිව්වා මට මේ තියෙන ප්‍රමාණයෙන් මදි. 3000 ගණක් තිබෙනවා. 3700 ගණක් කාඩර් එක. ඒ කාඩර් කියන්නේ 2909. ඒක දැන් වැඩි කරන්නේ නැහැ. වැඩි කරලා වැඩක් නැහැ. මොකද ඇත්තේ නැහැ. ඒතර 1577යි ඉන්නේ. භාගයක් විතර. ඒතර මම කිව්වා මේක බෑ. දැන් සමහර විභාග තියෙනවා 130ක් වාඩි වෙනවා 13ක් පාස් වෙනවා. මං කිව්වා එක්ක විභාගේ වැරදි, එක්ක MBBS එකේ වැරදි. ඒකනේ දෙවෙනි විභාගේ මේ කරන්න බැරි. මං කිව්වා අපිට ඕනේ මීට වඩා මේක දෙගුණයක් කරන්න. දැන් ඒගොල්ලෝ ඒක පිළිගත්තා. අනිත් එක මං කිව්වා දැන් සබ් ස්පෙෂැලිටිස් කියලා තියෙනවානේ. දැන් සර්ජරි තියුණාට පීඩියාට්‍රික් සර්ජරි කියලා. කාඩියෝතොරසික් සර්ජරි, පීඩියාට්‍රික් කාඩියක් කියලා. අනු විශේෂඥතාවය. අනු විශේෂඥ. ඒකේ අනු විශේෂඥතාවයක් තියෙනවා. ඒගොල්ලෝ කරේ මොකද මේ වට වෙන වෙනම කතෙව්වා. ඒතකොට සමහර ඒවාට කවුරුවක්වත් එන්නේ නැහැ. මං කිව්වා නෑ සර්ජරි වලට වෙනම තියන්න, මෙඩිසින් වලට වෙනම තියන්න, පීඩියාට්‍රික්ස් වෙනම තියන්න, ජිනනොප්ස් වෙනම තියන්න. ඒක යටතේ තියෙන සියලුම 90ට අර ඉසෙට් ස්කෝර් එක වගේ ඒ පාස් වෙන විදියට ඔෆර් කරන්න. මෙතන සර්ජරි එකට ඉඩ නැත්තම් ඕගොල්ලන්ට අපි දෙන්නම් මේක පීඩියාට්‍රික්. එයා එක පළවෙනි සැරේ කරන එකක් නෑ. දෙවෙනි සැරේ ආපහු සර්ජරිම බලාපොරොත්තු වෙයි. දෙවෙනි සැරේත් ආවේ නැත්තම් එයා අතෙන්ට බාර ගන්නවා. අන්න එතකොට අර අනු විශේෂඥ තන්ත්‍රු අපිට පිර වෙනවා. ඒ විදිහට කළා දැන් අද තත්ත්වය. හැබැයි මේවයි ප්‍රතිඵල එන්නේ තව අවුරුදු දෙක තුනක් යනවා. ඒකයි තියෙන්නේ. එතකොට වෛද්‍යවරු හිඟයි. නමුත් වෛද්‍යවරුන්ව වෙන කරගන්නත් ඉඩ දෙන්නේ නැහැ. එතකොට හෙදියෝ හිඟයි. දැන් හෙද පීටයක් මං හදනවා 2000ක් පුහුණු කරන්නට. ඊට පස්සේ පැරාමෙඩික්ස්ලා අඩුයි. එතකොට ඒකට මං හදනවා දැන් මේ මොකද්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා හම්බ වෙලා එයාත් එක මං කතා කරලා දැන් ප්ලෑන් කරගෙන යනවා වෙනම පැරාමෙඩිකල් සහ PSN කට්ටිය මේ සමසෞඛ්‍ය කට්ටියව ඒ කට්ටිය උපාධිධාරීන්ව ට්‍රේන් කරන්න. එතකොට ඒ වෙයි ප්‍රතිඵල එන්න අවුරුදු 3-4ක් යයි. නමුත් අපි ඒ අවශ්‍ය දේවල් ටික අපි කරනවා. ඒවට සම්පූර්ණ මුදල් දැන් බිලියන 12 මාරක්. ඒ කියන්නේ මිලියන 12,500ක් වෙන් කළ තියෙනවා හෙද පීටයට විතරක්. ඒක කොළඹ විශ්වවිද්‍යාලයත් අනුබද්ධිතව අපි ජයවර්ධනපුර රෝහලේ භූමියක් කරන්නේ නේවාසිකාගාර හදනවා මේ මුල් ඒරියාවේ. ඒ කට්ටියට 2000ටම. ඉතින් ඒ විදිහට අපි මේ සියලු ප්‍රශ්න විසඳන්නට අද ක්‍රියාත්මක වෙනවා. හොඳයි, අද අපි බෙහෙවින් ස්තුතියන්ත වෙනවා අපේ ඇරීම පිළිගෙන 360ට පැමිණියාට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතුමන්ට. ඔබතුමන්ට ආයුබෝවන්. අපි සුපුරුදු විදිහට ලබන සතියේදී හමු වෙමු. සතියේ සමාජ කටගැස්ම
දෙරණ තුන්සේ හැටේ සුභරාත්‍රියක්.